සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවද අපේ ඉන්සයිඩ් සිනමා YouTube channel එකට. ඔන්න අද අපි ඔයාලට අරගෙන අවිල්ලා තියෙනවා සුපිරිම ඇක්ෂන් ත්‍රිලර් ෆිල්ම් එකක්. ඉතින් මේ ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් රුද්‍ර කියන නමින් ඉන්න පුද්ගලෙ බැංගලෝර වල ධනවත් පුද්ගලයෙගේ ළමයි පැහැරගන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ කප්පම් මුදල් හම්බුනාට පස්සේ ඒ පැහැරගත්ත ළමයිව රුද්‍ර විසින්ම මරලා දානවා. කොමාර්ති මේ සිද්ධිය ගැන විමර්ශනය කරන්න පත් කරන CBI නිලධාරීන් හොයා ගන්නවා මේ ඝාතන රැල්ල මීට අවුරුදු 4කට කලින් සිද්ධ වුණ ඝාතන රැල්ලට සමානයි කියලා. මොකද මීට අවුරුදු 5කට කලින් ඝාතන සිද්ධ කරපු ඝාතකයාගේ නම රුද්‍ර. කොහොමුණත් මේ ඝාතන වල ඇත්ත ඝාතකයා කවුද කියලා හොයාගන්න ඕන නිසා මීට අවුරුදු 5කට කලින් සිද්ධ වුණ ඝාතන නඩුව බාරව හිටපු CBI ඔෆිසර්ට මේ සිද්ධියත් බාර දෙනවා. ඉතින් මේ විදිහට තමයි සුප්‍රීම් ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. පටන් ගත්ත විනාඩි දෙකම අවසානයේ වෙනකම් ට්‍රිල් එකේ කුතුහලෙන් බලන්න පුළුවන් මේ සුප්‍රීම් ෆිල්ම් එක තමයි 2018 රිලීස් වුණ ඉමක්කා නොදිගල් කියන තමිල් ෆිල්ම් එක. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ මේ ෆිල්ම් එකේ සම්පූර්ණ කතාව. ආරාධනා කරන හැමෝටම ෆිල්ම් එකේ අවසාන විනාඩිය වෙනකම් අපිත් එක්කම එකතුලා ඉන්න කියලා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් අපේ ඉන්සයිඩ් සිනමා YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා හිටිය අපේ දෙන bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි බලමු බැංගලෝර වල ධනවත්ම පුද්ගලයන්ගේ ළමයි පැහැරගෙන ඒ අය මරලා දාන රුද්‍රගෙන නමින් හඳුන්වන පුද්ගලයා කවුද? ඒ පුද්ගලයා මේ විදිහේ ඝාතන කරන්න හේතුව මොකද්ද? මීට අවුරුදු 5කට කලින් සිද්ධ වුණ ඝාතන රැල්ලයි මේ ඝාතන සිද්ධියයි කරන්නේ එකම පුද්ගලයාද? ඉතින් මේ සිද්ධිය බාර ගන්න CBI ඔෆිසර්ට මේ කේස් එක විසඳ ගන්න පුළුවන් වේද? ඉතින් මේ ප්‍රශ්න හැම එකකටම උත්තර දැනගන්න අපි යමු වීඩියෝකට. ෆිල්ම් එක පටන් ගත්තම අපිට පෙන්වන්නේ එක පුද්ගලෙක් අනවසරයෙන්ම ක්ලබ් එකක තියෙන කන්ට්‍රෝල් රූම් එකට ඇතුළලා එතන ඉන්න නිලධාරියව මරලා දානවා. ඊට පස්සේ ඒ පුද්ගලයා එයාගේ අතේ තියෙන ෆෝන් එකේ තිබුණ ගෑල් ළමගේ ෆොටෝ එකක් දිහා බලලා ඒ ගෑල් ළම ඉන්නේ කොයි හරියද කියලා CCTV කැමරා වලින් බලනවා. ඊට පස්සේ කන්ට්‍රෝල් රූම් එකෙන් එලියට ආව ඒ මනුස්සයා ඒ ගෑල් ළම ගාවට එනවා. ඒ එනවත් එක්කම CCTV කැමරා වල සිග්නල් නැති වෙලා ඒවා වැඩ කරන්නේ නැතුව යනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා TV එකේ නිවුස් වලට දානවා ධනවත් ව්‍යාපාරිකයෙකුගේ පුතෙක් පැහැරගෙන ගිහින් ඝාතනය කරපු සිද්ධිය. කොහොමුණත් මේ සිද්ධිය ගැන විමර්ශනය කරන්න CBI එකේ අපරාධ අංශ නිලධාරියට බාර දීලා තියෙනවා කියලා තමයි මේ කට්ටිය කියන්නේ. TV කියන මේ නිවුස් එක දිහා බයෙන් බලන ඉන්න තවත් එක කාන්තාවකුයි පිරිමි කෙනෙකුයි ඉන්නවා. ෆිල්ම් එක පටක් ගද්දිම අපිට පෙන්නපු ගෑල් ළමගේ දෙමෝපිය දෙන්න තමයි මේ ඉන්නේ. පැහැරගත් පුද්ගලයා මෙයාගෙන් කප්පම් ඉල්ලලා තියෙනවා. ඒ කප්පම් මුදල අරගෙන තමයි ඒ ගෑල් ළමගේ තාත්තා එතන ඉන්නේ. කොහොමරි තින් මේ වෙලාවේ ජෙසිකාගේ තාත්තට කෝල් එකක් එනවා ජෙසිකා පැහැරගත්ත කෙනාගේ. ඒ කෙනා මේ වෙලාවේ ජෙසිකාද තාත්තට එන්න ඕන තැන කියනවා. හැබැයි ඒ කියපු තැනට එන්න කලින් ජෙසිකාගේ තාත්තා එයාගෙන් අහනවා කලින් පැහැරගත්ත ළමයින්වත් සල්ලි ගත්තට පස්සේ මරලා දැම්මා. මගේ දුවටත් එහෙම කරන්නේ නෑ නේද කියලා. ඒ වෙලාවේ ඒ මිනිස්සයා කියන්නේ පොලිසියෙන් හරි CBI එකෙන් හරි උදව් ගන්නේ නැතුව එයා කෙනෙක් විදිහට වැඩ කරොත් දුව බේරගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ ජෙසිකාගේ තාත්තා ඒ මිනිස්සයා කියන පැත්තට ඇවිදගෙන යනවා. ඒත් එක්කම මේ ගැන විමර්ශනය කරන්න බාරව ඉන්න CBI ඔෆිසර් අංජලි කාටවත් නොදැනෙන්න එයාගේ අනිත් නිලධාරින් සම්බන්ධ කරගෙන ජෙසිකාගේ තාත්තාගේ පස්සෙන් යනවා. මේ වෙලාවේ අංජලි ජෙසිකාගේ තාත්තාගේ කෝල් එකත් එක්ක සම්බන්ධ වෙලා තමයි ඉන්නේ. ඇත්තට මේ කතා කරන පුද්ගලයාත් ඉන්නේ ඒ ළඟම තියෙන බිල්ඩින් එකක් උඩ. එයා ජෙසිකාගේ තාත්තට ඈතින් තියෙන සුදුපාට වාහනයක් ගැන කියලා සල්ලි බෑග් එකක් අරන් ගිහින් ඒ වාහනය ඇතුලෙන් තියන්න කියලා කියනවා. මේ කතාව ඇහුණ අංජලි ඔෆිසර්ස්ලාට කියනවා පුළුවන් තරම් ඉක්මනටම ඒ වාහනේ පැත්තට ගිහින් ඒ වාහනේ ඉන්නේ කවුද කියලා සෝදිස් කරලා බලන්න කියලා. ඔය අතරේ වාහනේ ළඟට ආව ජෙසිකාගේ තාත්තා වාහනේ දොර අරින්දිම දකිනවා ඒ වාහනේ ඇතුළේ ඉන්න CBI ඔෆිසර්ස්ලා කියලා. ඒ වෙලාවෙම තමයි ජෙසිකාගේ තාත්තට වගේම කෝල් එක අහගෙන ඉන්න අංජලිටත් තේරෙන්නේ ඒ පුද්ගලයා කලින්දම මේ කේස් එක CBI එකෙන් හැන්ඩල් කරනවා කියලා දැනන් ඉන්නවා කියලා. කොහොමනත් මෙතනදී ජෙසිකාගේ තාත්තා නම් හොඳටම බය වෙනවා. මොකද මේ හින්දා තමන්ගේ දුවගේ ජීවිතේට හානියක් වෙන්න පුළුවන් නිසා. අන්න ඒ හින්දා එයා කියනවා CBI එකෙන් එයාගේ පස්සෙන් එනවා කියලා එයා දැනන් හිටියේ නැහැ. ඒ හින්දා එයාගේ දුව ජෙසිකාට මුකුත් කරන්න එපා කියලා කියනවා. ඒ මනුස්සයා ජෙසිකාගේ තාත්තට කියනවා වාහනේ ඇතුළේ ඉන්න මනුස්සයන්ව බසලා වාහනේ තරන් එයා කියන තැනට එන්න කියලා. ඔය අතරේ එකපාරම ඒ මනුස්සයා ඉන්න තැනින් මැෂින් එකක් වැඩ කරන්න පටන් ගන්නවා. මේ සද්ද ඇහුණ අංජලිට තේරෙනවා ඒ මනුස්සයා ඉන්නේ කොහෙද කියලා. ඒත් එකම ඒ මනුස්සයාට තේරෙන්න පටන් ගන්නවා මේ සද්ද නිසා එයා ඉන්න තැන ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් වෙනවා කියලා. අන්න ඒ හින්දා මේ ඝාතකයා එයා ජෙසිකාගේ තාත්තට කියනවා එයා ඉන්න තැන කියලා එතනට එන්න කියලා. ඔය අතරේ අංජලි අනිත් CBI ඔෆිසර්ස්ලාට කියනවා ඒ කියපු බිල්ඩින් එක ළඟට එන්න කියලා. ඔය අතර ජෙසිකාගේ තාත්තා සල්ලි බෑග් එකක් අරගෙන ඒ බිල්ඩින් එකේ උඩට එනවා. හැබැයි ඒ බිල්ඩින් එකේ උඩ තට්ටුවේ කිසිම කෙනෙක් පේන්නේ නැහැ. ඊට පස්සේ අර මනුස්සයා ආපහු ජෙසිකාගේ තාත්තට කියනවා එයා ඉන්න තැන ඉඳලා පහළට බෑග් එක දාන්න කියලා. ඊට පස්සේ ජෙසිකාගේ තාත්තා ඒ කියපු විදිහට බෑග් එක පහළට දානවා. ඒත් එක්කම පහළට දැම්ම බෑග් එක කෙලින්ම බේස්මන්ට් එකේ තියෙන පාකින් එක ඇතුළට තමයි වැටෙන්නේ. ඒත් එක්කම අංජලි පුළුවන් තරම් ඉක්මනටම අනිත් ඔෆිසර්ස්ලත් එක්කගෙන පාකින් එක ඇතුළට දුවගෙන යනවා. පාකින් එක ඇතුළට ආවට පස්සේ එයා ඒ දකින්න විසි කරපු සූට් කේස් එකක් එතනින් ටිකක් එහාට වෙන්න තියෙනවා කියලා. ඊට පස්සේ CBI ඔෆිසර්ස්ලා පාකින් එක වටේම සෝදිසි කරා කිසිම කෙනෙක් ඒ අවටින් හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වෙලාවෙ තමයි අංජලිටත් තේරෙන්නේ මෙතන මොකක් හරි වෙන ප්ලෑන් එකක් තියෙනවා කියලා. කොහොම හරි මේ වෙලාවේ එතන ඉන්න ජෙසිකාගේ අම්මා සූට් කේස් එක ළඟට ගිහින් ඒක අරලා බලනවා.
ඒ වෙලාවේ තමයි මේ කට්ටිය දැනගන්නේ මේ සූට් කේස් එක ඇතුලේ තියෙන ජෙසිකාගේ බොඩි එක කියලා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා අංජලි එයාගේ දුවව ස්කෝල්ට අරලන්න ඇවිත් ඉන්නවා. ඒ වෙලාවේ අංජලියට කෝල් කරපු අන්බුරසම් කියන CBI ඔෆිසර් අංජලියට කියනවා පුළුවන් තරම් ඉක්මනටම NDTV channel එක බලන්න කියලා. ඊට පස්සේ අංජලි ළඟ තියෙන ෂොප් එකට ඇවිල්ලා ඒ කියපු channel එක දාලා බලනවා. ඒ වෙලාවේ මේ පැහැර ගැනීම කරපු පුද්ගලයා මාධ්‍යට කතා කරනවා තමයි පෙන්නන්නේ. එතෙන්දී ඒ කෙනා කියන්නේ මීට අවුරුදු 5කට කලින් රුද්‍ර කියලා දාම ඝාතකෙක් මේ විදිහට ඝාතනයන් කරගෙන ආවා. මේ කතාව ඇහුවට පස්සේ මාධ්‍යවේදියා කියනවා රුද්‍ර මීට අවුරුදු 5කට කලින් උන සිද්ධියදී මැරලා දැම්මා කියලා. හැබැයි මේ පැහැර ගැනීම කරන පුද්ගලයා කියනවා එදා රුද්‍ර කියලා මැරුණේ වෙන කෙනෙක් කියලා. ඉතින් අංජලි මේ කේස් එක වහලා දාන්න ඕන නිසා එයා රුද්‍ර කියලා වෙන කෙනෙක්ව මරලා දාලා තියෙනවා. හැබැයි මෙතනදී මාධ්‍යවේදියා ප්‍රශ්න කරනවා කොහොමද හරියටම මේ කතාව ඇත්ත කියලා පිළිගන්න තියෙන සාක්ෂි මොනවද කියලා. ඊට පස්සේ තමයි මේ පුද්ගලයා කියන්නේ එයා ඇත්තම රුද්‍ර කියලා. ඒ විතරක් නෙමෙයි. එයා කියනවා ටික දවසකට කලින් සිද්ධ වුණ ඝාතනය කරෙත් එයාම තමයි. ඒ වගේම ඉස්සරහටත් ඒ වගේ ඝාතන සිද්ධ වෙයි කියලා. ඊට පස්සේ රුද්‍ර කෙලින්ම අංජලිගේ නම කියලා කියනවා හරියටම තව දවස් 6කින් ඊළඟ පැහැර ගැනීම සිද්ධ කරනවා. පුළුවන් නම් ඒකවත් නවත්තන්න try කරන්න කියලා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්වනවා මේ සිද්ධියත් එක්ක මීඩියාවලින් CBI නිලධාරින්ගේ මේ ගැන ප්‍රශ්න කරන්න CBI ඔෆිස් එක ළඟට එකතු වෙලා ඉන්නවා. මේ වෙලාවේ ඒ නිලධාරියත් ඔෆිස් එකේ ඇතුළෙන් දා සාකච්ඡා කරනවා සමහරට මීට අවුරුදු 5කට කලින් ඝාතනය කරපු රුද්‍රම වෙන්නේ නැති ආපෝ මේ ඇවිත් ඉන්නේ කියලා. මොකද ඒ ඝාතනවල තියෙන ලක්ෂණ මේ හා සමාන නිසා. මේ වෙලාවේ ඔෆිසර් නාරායන් අංජලි ඇතුළු අනිත් නිලධාරින්ගෙන් අහනවා එදා රුද්‍රව පටන් පිටින් අල්ලගන්නේ නැතුව ඇයි වෙඩි තියලා මරලා දැම්මේ කියලා. ඒ ආපු ප්‍රශ්නට අංජලි වෙනුවට උත්තර දෙන්නේ එදා අංජලිත් එක්කම මෙහෙමර සම්බන්ධ වුණ අන්බුරසම්. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ මීට අවුරුදු 5කට කලින් වුණ සිද්ධිය. ඒ මිෂන් එකට අංජලිත් එක්ක තවත් 4 දෙනෙක් එකතු වුණා. ඒ විදිහේ ඒ කට්ටිය හොයාගෙන තියෙනවා රුද්‍ර කියන නමින් ඉඳගෙන ඒ ඝාතනය කරලා තියෙන්නේ ડોක්ටර් විනීත් කියලා. ඊට පස්සේ ඒ අයට පුළුවන් වෙනවා ડોක්ටර් විනීත් හැංගිලා ඉන්න තැන හොයාගෙන යන්න. ඊට පස්සේ මේ පස් දෙනාම ඇවිත් විනීත් හැංගිලා ඉන්න බංගලාව හතර පැත්තෙම වට කරගෙන ඒක ඇතුළට ඇතුල් වෙනවා. ඒ වෙලාවේ හොඳටම බීලා මත් වෙලා හිටපු ડોක්ටර් විනීත් හැම පැත්තෙම වෙඩි තියන්න පටන් ගන්නවා. ඒ තියපු එක වෙඩිල්ලක් කොහොම හරි අන්බුරසම්ට වදිනවා. ඊට පස්සේ තමයි අංජලි ડોක්ටර් විනීත්ට වෙඩි තියලා මරලා දාන්නේ. ඊට පස්සේ මේ අය ගේ ඇතුළ සෝදිසි කරලා බලද්දි ගත්ත කප්පම් මුදල් වගේම ඝාතනවලට යොදාගත්ත ආයුධයි දිනපොතකුයි CBI නිලධාරින්ට හොයාගන්න පුළුවන් වෙනවා. ඒ දිනපොතේ ලියලා තියෙන විදිහට ડોක්ටර් විනීත් තමයි රුද්‍ර කියන නමින් එයාගේ යාළුවන්ගෙන් සල්ලි අරගෙන ඒ කට්ටියව මරලා දාලා තියෙන්නේ. හැබැයි මේ වෙලාවේ අංජලිගේ මතය වෙන්නේ වෙන කවුරු හරි කෙනෙක් රුද්‍රගේ නම පාවිච්චි කරලා ඒ වගේම මිනිමර රටාවත් කොපි කරලා ආපහු මිනිමරුම් පැහැර ගැනීම කරන්න පටන් අරගෙන තියෙනවා කියලා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නවා තරුණ පිරිමි ළමෙක් එයාගේ යාළුවෝ ටිකත් එක්ක පාරේ ඉඳගෙන බොන ගමන් ඉන්නවා. මේ පිරිමි ළමගේ නම තමයි අර්ජුන්. අර්ජුන් කියන්නේ අංජලිගේ මල්ලි. ඒ වගේම තමයි අර්ජුන් කියන්නේ ડોක්ටර් කෙනෙක්. මේ වෙලාවේ අර්ජුන් හොඳනම් බොන්නේ එයාගේ ගෑණු ළමයා කාර්තිකා එයාව අතහැරලා දාලා ගේපෙකට. මේ වෙලාවේ අර්ජුන්ගේ යාළුවා වෙට්‍රි අර්ජුන්ගෙන් අහනවා මොකද්ද සිද්ධ වුනේ කියලා. ඊට පස්සේ තමයි අර්ජුන් කාර්තිකාව එයාට හම්බුන මුල් දවසේ ඉඳන්ම වෙච්ච හැම දෙයක්ම වෙට්‍රිට කියන්නේ. දැන් ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ අර්ජුන් මේ කියන කතාව. අර්ජුන් සහභාගීලා ඉන්න මෙඩිකල් කැම්ප් එකේ ප්‍රොමෝෂන් එකට කාර්තිකා එයාගේ යාළුවා ටිකත් එක්ක ඇවිත් ඉන්නවා. ඒ වෙලාවේ අර්ජුන් දෙක ගාම කාර්තිකා ගිහින් එයාලා කරන ප්‍රොමෝෂන් එකේ ලීෆ්ලට් එකක් දීලා අර්ජුන්ව හක් කරලා යාළුවෝ ඉන්න තැනට ආපහු එනවා. ඒ වෙලාවේ අර්ජුන්ට තේරෙනවා එයාව හක් කරේ ගෑන් ළමෙක් කියලා. කොහොම හරි තින් කාර්තිකා එතනින් ගියාට පස්සේ අර්ජුන් එයාගේ යාළුවට කියනවා ඒ ගෑන් ළමයා ගැන විස්තර හොයලා දෙන්න කියලා. කොහොම හරි තින් ප්‍රොමෝෂන් එකේ කෝඩිනේට් මාර්ගෙන් කාර්තිකාගේ විස්තර හොයාගත්ත අර්ජුන් කැෆේ එකට යනවා එයාව හම්බ වෙන්න. ඒ වෙලාවේ අර්ජුන් ටික වෙලාවක් කාර්තිකා දිහා බලාගෙන ඉඳලා කාර්තිකාට ආදරය ප්‍රකාශ කරනවා. ඒක අහපු ගමන් කාර්තිකා හොඳටම පොදුම වෙනවා. මොකද එයා කිසිම වෙලාවක බලාපොරොත්තුුනේ නැහැ අර්ජුන් මෙතනදී එයාට ආදරේ කියයි කියලා. කොහොම හරි රෑ වෙලා අර්ජුන් කාර්තිකාව ගෙදරට ගෙනත් දානවා. ඒ වෙලාවේ කාර්තිකා ගෙදරට යන්න කලින් එයාට හිතලා බලලා උත්තරයක් දෙන්න කියලා කාර්තිකාව හක් කරලා යනවා. කොහොම හරි එදායින් පස්සේ මෙදෙන ගොඩක් ලඟ වෙනවා. ඔය අතරේ කාර්තිකාගේ උපාධි ප්‍රදානෝත්සවයේ දවසේදී අර්ජුන් කාර්තිකාට කියනවා එයාගේ අම්මයි තාත්තයි එනකන් ඉවසිලක් නැහැ කියලා. අර්ජුන් තමන්ගේ අම්මා තාත්තා එක්ක කතා කරලා බලන්න ඉන්නවා කියලා දැන්නෝ කාර්තිකා ඒ වෙලාවේ තමා කියන්නේ එයා චූටි කාලේ ඉඳන්ම එයාගේ අම්මයි තාත්තයි වෙන වෙලා තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඒ නිසා එයාලාද එයාගේ උපාධි ප්‍රදාන උත්සවයට එන්නේ නැහැ කියලා. අර්ජුන් මේ කතාව ඇහුවට පස්සේ එයා කාර්තිකාට පොරොන්දු වෙනවා අද ඉඳලා හැමදාකම කාර්තිකත් එක්ක ළඟින්ම ඉන්නවා කියලා. අර්ජුන් ඒ කියපු කතාවත් එක්ක කාර්තිකාගේ හිතේ අර්ජුන් ගැන තියෙන පැහැදීම තවත් වැඩි වෙනවා. ඒ නිසා එයා අර්ජුන්ට ආදරේ කියලාත් කියනවා. ඉතින් ඒ විදිහට පටන් ගත්ත ආදරේ තමයි ඒක හේතුවක් නිසා කාර්තිකා නවත්තලා දාන්නේ. එදා ඉදන් අර්ජුන් කාර්තිකාව සම්බන්ධ කරගන්න කොච්චර උත්සාහ කරත් එයාට කාර්තිකාව සම්බන්ධ කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔය අතරේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා අංජලි ඇතුළු තවත් නිලධාරීන් කිහිප දෙනෙක් මාධ්‍ය සාකච්ඡාවකට ඇවිත් ඉන්නවා. එතනදී මීඩියා වලින් ප්‍රශ්න කරනවා අංජලිගේ රුද්‍ර කියපු විදිහටම මීට අවුරුදු 5කට කලින් සිද්ධ වුණ ඇත්ත සිද්ධිය අංජලි හැමෝගෙම හැංගුවද කියලා.
එයාලගේ නීතිවලට අනුව විමර්ශන නිලධාරින්ට මීඩියා වලට කතා කරන්න බැරි නිසා අංජලි වෙනුවෙන් ඉදිරිපත් වුණු තවත් නිලධාරියෙක් කියන්නේ රුද්ද ඇත්තටම මැරිලා. ඒ වගේම තමයි මීට අවුරුදු 5කට කලින් මිනිමරම් කරේ දැන් රුද්ද කියලා කතා කරන කෙනා නෙවෙයි. ඒත් එක්කම මෙතන හැම කෙනෙක්ගේම ෆෝන් එකට මැසේජ් එකක් එනවා. මම තමයි රුද්ද කියලා. ඇත්තටම රුද්ද කියන්නේ තාක්ෂණයේ උපරිම විදින භාවිත කරන්න දන්න කෙනෙක්. මොකද මෙවෙනකන් කිසිම කෙනෙක්ට එයාගේ ෆෝන් එක ට්‍රැක් කරලා එයා ඉන්න තැන විස්තරයක්වත් හොයාගන්න බැරි විදිහට තමයි එයා හැමදේම හදාගෙන තියෙන්නේ. මෙවලාවේ ඔෆිසර් නාරායන් මීඩියා වලට ඇවිත් කියනවා මේ වෙද්දි නගරයේ ආරක්ෂාව තර කරලා තියෙන නිසා රුද්දට ආපහු පැහැර ගැනීම කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියලා. ඒත් එකම ආපහු හැමෝගෙන් ෆෝන් වල මැසේජ් එකක් එනවා. ඒක වෙන්න පුළුවන් හරියටම අද රෑ 11ට. අනිවාර්යයෙන්ම ඒ දේ සිද්ධ වෙනවා කියලා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා මාධ්‍ය සාකච්ඡාව ඉවරලා කට්ටියම එළියට එනවා. එතෙන්දී නාරායන් එයාගේ ඉහළ නිලධාරියාට කියනවා මේ කේස් එක හැන්ඩල් කරන්න එයාට බාර දෙන්න කියලා. ඒත් මීට කලින් රුද්දගේ සිද්ධිය හැන්ඩල් කරේ අංජලි නිසා මේ කේස් එක ආපහු අංජලිටම බාර දෙනවා. කොහොමවත් අංජලිය මෙතනදී කියන්නේ රුද්‍රා මේ දේ කරන්නේ කප්මන් වලට නෙමෙයි. එයාට ඕන වෙලා තියෙන්නේ අපේ දෙපාර්තමේන්තුව හැමෝම ඉස්සරහ ලැජ්ජ කරන්න කියලා. ඔය අතරේ ෆිල්ම් එකේ අපිට පෙන්නවා රුද්‍රා එයා කියපු විදිහටම එයාගේ ඊළඟ පැහැර ගැනීම කරන්න හොටෙල් එකට ඇවිත් ඉන්නවා. එතෙන්දී මුලින්ම රුද්‍රා කරන්නේ කන්ට්‍රෝල් රූම් එකේ ඉන්න කෙනාව මරලා දාන එක. ඊට පස්සේ රුද්‍රා ජෑමර් එකක් පාවිච්චි කරලා CCTV කැමරාවල සිග්නල් නැති කරලා කාමරයක් ළඟට ඇවිත් බෙල් එක ගහනවා. ඒ වෙලාවේ කාමරේ ඇතුළේ ඉන්න පුද්ගලයා ගිහින් දොර අරිද්දිම රුද්‍රා ඒ කෙනාට පහර දීලා එතනින් අරගෙන යනවා. මේ අතරේ කවුරුත් නැතුව පාරේ නවත්තලා තියෙන වාහනයක් CBI නිලධාරින්ට හම්බ වෙනවා. ඒ වාහනේ නම්බර් ප්ලේට් එක චෙක් කරලා බැලුවට පස්සේ තමයි ඒ කට්ටියට දැනගන්න පුළුවන් වෙන්නේ ඒ වාහනේ අයිති ඇමතුමාගේ පුතා ස්වරූප්ගේ කාර් එක කියලා. කොහොම හරි මේක ආරංචි වුණ ඇමතුමත් ඒ වෙලාවේ මෙතෙන්ට එනවා. එතෙන්දී අංජලි ඇමතුමාට කියනවා ස්වරූප් කාර් එක තුල නැහැ කියලා. ඒත් එක්කම ඇමතුමාට කෝල් එකක් එනවා. ඒ වෙලාවේ කතා කරන්න වෙන කවුරුත් නෙමෙයි රුද්‍රා. මේ වෙලාවේ රුද්‍රා ඇමතුමාට කියන්නේ එයාගේ පුතා ඉන්නේ වාහනේ ඩිකේ ඇතුලේ. හැබැයි ඩිකේ ඇරලා බලන්න කලින් වාහනේ පිටිපස්සේ ෂීට් එකේ ෆොටෝස් වගේක් ඇති. ඒ ටිකත් බලලම ඉන්න කියලා. ඊට පස්සේ අංජලි ඉක්මනටම ගිහින් ඒ ෆොටෝස් ටික අරගෙන බලනවා. ඒ ෆොටෝස් වල තියෙන්නේ වාහනේ ඩිකේ ඉන්න සුරූප්ගේ ඇඟට බෝම්බ හයි කරලා තියෙනවා කියලා. ඊට පස්සේ රුද්‍රා ඇමතුමාට කියනවා ඒ බෝම්බ ඩිකේ හැම පැත්තරම හයි කරලා තියෙන්නේ. බැරි වෙලා හරි වාහනේ පොඩ්ඩක් හරි හෙලුණොත් බෝම්බේ පුපුරලා යයි කියලා. මේ වෙද්දි රුද්‍රා මේ සිද්ධිය මීඩියා වලටත් කියලා තියෙන නිසා මීඩියා වලත් මෙතනට එනවා. ඔය අතරේ ඇමතුමා එයාගේ පුතාව බෙරගන්න ඕනසා රුද්‍රගෙන් අහනවා එයාට මොනවද ඕන කරන්න කියලා. ඒ වෙලාවේ රුද්‍රා කියන්නේ පුතාව බෙරගන්න ඕන නම් කෝටි දෙකක් ඕනේ. හැබැයි ඒ සල්ලි අරන් ගෙන්න ඕනේ වෙන කවුරුත් නෙමෙයි අංජලි කියලා. ඊට පස්සේ ඇමතුමා අංජලි ළඟට ඇවිත් කියනවා එයා ඉල්ලපු ගාන දෙන්නම් ඒක ගිහින් දෙන්න. හැබැයි මේකට කිසිම ඇක්ෂන් එකක් ගන්න උත්සාහ කරන්න එපා. මොකද මට මගේ පුතාව ආරක්ෂිතව ආපහු ඕනේ කියලා. ඊට පස්සේ අංජලි එතනින් ටිකක් එහාට ඇවිත් එයාගේ ටීම් එකේ අනිත් නිලධාරින්ට කියනවා එයා සල්ලි අරන් යන තැනට යන්න කලින් අනිත් හැමෝම එතනට ගිහින් අවට පරීක්ෂා කරලා බලන්න කියලා. ඊට පස්සේ ඇමතුමාගේ ගෝලෙක් ඇවිල්ලා අංජලිට සල්ලි ටික දෙනවා. ඒත් එක්කම අංජලිට කෝල් එකක් ගන්න රුද්‍රා කියන්නේ එයාට සල්ලිත් අරගෙන ස්ටේෂන් එකට එන්න කියලා. ඊට පස්සේ අංජලි සල්ලි බෑග් එකත් අරගෙන රුද්‍රා එන්න කියපු ස්ටේෂන් එකට යන්න පිටත් වෙනවා. අංජලි ටික දුරක් ආවට පස්සේ එයාගේ බෑග් එක ඇතුළට GPS එකක් දානවා. මොකද ඒකෙන් රුද්‍රා සල්ලි අරගෙන යන්නේ කොහොමද කියලා ඒකෙන් එයාලට දැනගන්න පුළුවන්. ඊට පස්සේ අංජලි කෙලින්ම එන්නේ ස්ටේෂන් එකට. අංජලි එතනට එද්දි අනිත් CBI ඔෆිසර්ස්ලා එතනට ඇවිත් තමයි ඉන්නේ. අංජලි ස්ටේෂන් එකට ඇතුළට යන්න කලින් CCTV රූම් එකේ ඉන්න රේචල්ට කතා කරලා කියනවා පුළුවන් ඉක්මනටම GPS එක ට්‍රැක් කරලා එයා යන තැන හොයාගන්න කියලා. ඔය අතරේ අංජලිට රුද්‍රගෙන් කෝල් එකක් එනවා. එතනදී රුද්‍රා අංජලිට කියන්නේ සාමාන්‍ය කෙනෙක් විතර අනිත් අයත් එක්ක පොලිමේ ඉඳලා ඇතුළට එන්න කියලා. කොහොම හරි පොලිමේ ඉඳලා ඇතුළට එද්දි අංජලි චෙක් කරපු ආරක්ෂක නිලධාරින් එයා හංගගෙන ආව PI වෝකි ටෝකිකයි හොයාගන්නවා. මේ සිද්ධිය CCTV එකෙන් දැකපු රේචල් එතන ඉන්න නිලධාරියාට කියනවා ඒ ඉන්නේ ආරක්ෂක අංශයේ කෙනෙක්. එනිසා එයාට යන්න දෙන්න කියලා. ඊට පස්සේ තමයි එයා බෑග් එකක් අරගෙන ස්ටේෂන් එක ඇතුළට එන්නේ. ඊට පස්සේ රුද්‍රා අංජලිට කියනවා දෙවෙනි ප්ලැට්ෆෝම් එකට එන්න කියලා. ඊට පස්සේ අංජලි ප්ලැට්ෆෝම් එකට ආවට පස්සේ රුද්‍රා කියනවා එතනින් ඒ වෙලාවේ එන කෝච්චර නගින්න කියලා. ඔය අතරේ අංජලිගේ ආරක්ෂාවට ඈතින් ඉඳන් ඉන්න ඔෆිසර්ස්ලා අංජලිගේ පස්සෙම ඇවිත් කෝච්චර නගිනවා. ඔය අතරේ අංජලිත් එක්ක කෝල් එකේ ඉන්න රුද්‍රා එයාට කියනවා එයා ඉන්නේ කෝච්චියේ පළවෙනි පෙට්ටියේ. එනිසා ඉක්මනටම එතනට එන්න කියලා. ඊට පස්සේ අංජලි ඉක්මනටම පළවෙනි පෙට්ටියට ඇවිදගෙන යනවා. ඒත් එක්කම රුද්‍රා අංජලිට කියනවා දැන් කෝච්චියෙන් බහින්න කියලා. ඒත් එක්කම කෝච්චියේ දොරවල් වැහුණු නිසා CBI ඔෆිසර්ස්ලා ඔක්කොම කෝච්චිය ඇතුළේ හිර වෙනවා. ඒත් එක්කම කෝච්චිය එතනින් ගියාට පස්සේ ප්ලැට්ෆෝම් එකේ ඉතුරු වෙන්නේ අංජලි විතරයි. ඒත් එක්කම ටික වෙලාවකින් ස්ටේෂන් එකේ පවර් කට් වෙනවා. ඒ විතරක් නෙමෙයි රුද්‍රා මේ වෙලාවේ ජෑමර් එකක් පාවිච්චි කරලා CCTV වල සිග්නල් අවුල් කරලා දානවා. ඒ වෙලාවේ අංජලි දකින්න රුද්‍රා එයා ඉන්න පැත්තට එනවා. හැබැයි ඒ අවට කලවර හින්දා වගේම රුද්‍රා එයාගේ මූණ වැහෙන්න ස්කාෆ් එකක් දාගෙන හිටපු නිසා රුද්‍රා තමන්ගේ ළඟට ආවත් එයාගේ මූණ බලාගන්න හැකියාවක් අංජලිට ලැබෙන්නේ නැහැ. කොහොමනත් ඒ වෙලාවේ රුද්‍රා සල්ලි බෑග් එක ගන්න හදනකොටම අංජලි මාංචුවක් අරගෙන රුද්‍රාගේ අතට දාන්න උත්සාහ කරනවා. හැබැයි ඒත් එක්කම රුද්‍රා කොහොම හරි අංජලිගේ අත කරකොලා එයාගේ අතට මාංචුව දානවා. ඊට පස්සේ රුද්‍රා එතනින් පිටත් වෙලා යනවා. රුද්‍රා එතනින් යනවත් එක්කම තමයි කරන්ට් එක ආපහු එන්නේ.
එතෙකම තවත් නිලධාරීන් කිහිප දෙනෙක් එක්ක එතනට ආව රේචල් තමයි අංජලිගේ අතේ දාර්ථිව මාංචු ගලවන්න උදව් කරන්නේ. ඊට පස්සේ අංජලි කෙලිම ඇමතුමා ළඟට ඇවිත් කියනවා එයා රුද්‍රට සල්ලි ටික දුන්නා කියලා. ඔය අතරේ සල්ලි බෑග් එකට දාපු GPS එක ට්‍රැක් කරපු නාරායන් ඇතුළු අනිත් අය ඒකෙන් පෙන්නන දිහාට යන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ කට්ටිය එක තැනකින් නතර වෙනවා. මොකද රුද්‍ර සල්ලි බෑග් එකත් අරගෙන ඒ පැත්තෙන් එන හින්දා. ඔය අතරේ රුද්‍ර ඇමතුමාට කෝල් එකක් අරන් කියනවා බෝම්බේ නිෂ්ක්‍රිය කරලා තියෙන්නේ. ඒත් එක්කම අංජලිගේ වාහනේ ඩිකේ ඇරලා බලනවා. හැබැයි ඒ ඩිකේ ඇතුලේ බෝම්බයක් තිබුණාට ස්වරූප් එතන නැහැ කියලා කට්ටියම දැනගන්නේ මේ වෙලාවේ. මේක දැකපු ගමන් මිනිස්ටර් රුද්‍රට කියනවා එයා කේබල් දෙනු සල්ලි ටික දුන්නා. ඒත් එයාගේ පුතා එතන නැහැ කියලා. ඒ වෙලාවේ තමයි රුද්‍ර කියන්නේ ස්වරූප් ඉන්නේ අංජලිගේ කාර් එකේ ඩිකේ ඇතුලේ කියලා මට කලින් කියන්න බැරි වුණා කියලා. ඊට පස්සේ කට්ටියම ගිහින් අංජලිගේ කාර් එකේ දොර ඇරලා බලද්දි දකිනවා ස්වරූප් ඩිකේ ඇතුලේ ඉන්නවා. හැබැයි ඒ වෙද්දි ස්වරූප් මැරිලා. මේක දැනගත්තට පස්සේ ඇමතුමා රුද්‍රගෙන් අහනවා ඉල්ලපු විදිහට සල්ලි ටික දුන්නා. ඇයි එහෙම කරලත් එයාගේ පුතාව මැරුවේ කියලා. ඒ වෙලාවේ රුද්‍ර කියන්නේ ස්වරූප් වාහනේ ඇතුළට දාද්දි එයා පණ පිටින් හිටියේ. ඒත් අංජලි හරි අවධානයකින් හිටපු නැති නිසා තමයි ස්වරූප් මැරුණේ කියලා. ඔය අතරේ GPS එක ට්‍රැක් කරලා රුද්‍ර එන පාරේ ඉන්න නාරායන්ට තේරෙනවා මැප් එකේ විදිහට රුද්‍ර දැන් එයාගේ ඉස්සරහට එනවා. ඒත් එහෙම පෙන්නවා කිසිම වාහනයක් නැති නිසා මොකක් හරි වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා කියලා එයාට හිතෙනවා. ඊට පස්සේ තමයි නාරායන් දකින්නේ සල්ලි බෑග් එකට දාපු GPS එක වෙන බෑග් එකක් ඇතුළට දාලා ඒක කණුවක් දිගේ ඒ පැත්තට එන්න සලස්සලා තියෙනවා කියලා. ඔය අතරේ තමයි තමන්ගේ පුතා නැති වෙන්න හේතුව අංජලිය කියලා හිතන ඇමතුමා අංජලියට කියනවා එයා දෙපාර්තමේන්තුවේ ඉන්න සුසු කෙනෙක් නෙමෙයි කියලා. කොහොමවත් මේ සිද්ධිය නිසාම අංජලියගේ වාහනේත් පොලිසියෙන් සීල් කරනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නවා අර්ජුන්ගේ යාළුවා විනෝද් අර්ජුන් ළඟට ඇවිත් හොඳටම බයිනවා. මොකද අර්ජුන් එක්සෑම් එකේ සබ්ජෙක්ට් තුනක්ම ෆේල් වෙලා නිසා. අර්ජුන් මෙහෙම වෙන්න හේතුව කාර්තික කියලා දන්න නිසා තමයි විනෝද් අර්ජුන්ට ඒ විදිහට බයින්නේ. විනෝද් බරින්නේ අර්ජුන්ගේ හොඳට කියලා එයාට තේරෙනවා අර්ජුන් මේ වෙලාවේ එයාට කියනවා අනවශ්‍ය දේවල් කතා කරන්න එපා කියලා. අර්ජුන් මොනවා කිව්වත් තමන්ගේ හොඳම යාළුවා මේ විදිහට දුක් විඳින එක තවත් බලන් ඉන්න බැරි වෙන විනෝද් එයාගේ ෆෝන් එක අරගෙන කාර්තිකා එයාගේ හොඳම යාළුවාත් එක්ක එක එක තැන්වල ගිහින් ගත්ත ෆොටෝස් වගේක් අර්ජුන්ට පෙන්වනවා. ඒ ෆොටෝස් දැකපු ගමන් අර්ජුන් ආපහු සැරයක් කාර්තිකාගේ ෆෝන් එකට කෝල් එකක් ගන්නවා. ඒත් ඒ වෙලාවේ කාර්තිකාගේ ෆෝන් එක බිසි නිසා අර්ජුන් කාර්තිකාගේ යාළුවාට කෝල් එකක් අරගෙන බලනවා. ඊට පස්සේ අර්ජුන් අහනවා කාර්තිකා කොහෙද ඉන්නේ කියලා. ඒ වෙලාවේ කාර්තිකාගේ යාළුවා කියන්නේ එයාලා කාර්තිකාගේ යාළුවගේ වෙඩින් එකට බැංගලෝර ඇවිත් ඉන්නවා කියලා. ඊට පස්සේ අර්ජුන් ෆෝන් එක කට් කළා විනෝද් ළඟට එනවා. ඊට පස්සේ එයා විනෝද්ට කියනවා එයා අවසාන වතාවට කාර්තිකාව හම්බ වෙලා එයා අර්ජුන්ව දාලා යන්න හේතුව ඇත්තටම එයාට අකමැත්තද එහෙම නැත්නම් වෙන කෙනෙක් නිසාද කියලා දැනගන්න ඕනේ කියලා. ඒ නිසා අවසාන වතාවට එයත් එක්ක කාර්තිකාව හම්බ වෙන්න යන්න එන්න කියලා අර්ජුන් විනෝද්ට කියනවා. ඒ වෙලාවේ විනෝද් අර්ජුන් කියන දේ කරන්න කැමති වෙනවා. ඊට පස්සේ අර්ජුන් එයාගේ යාළුවෝ දෙන්න වෙන විනෝද් සහ වෙට්‍රි එක්ක බැංගලෝර යන්න පිටත් වෙනවා. ඒ යන ගමන අතරතුරේදී වෙට්‍රි අර්ජුන්ගෙන් අහනවා කවුද මේ කාර්තිකාගේ හොඳම යාළුවා කියලා. ඊට පස්සේ තමයි අර්ජුන් ඒ ගැන වෙට්‍රිට කියන්නේ. දැන් ෆිල්ම් එකේ අපිට පෙන්නන්නේ අර්ජුන් ඒ කියන කතාව. කාර්තිකාට අර්ජුන් හම්බ වෙන්න කලින්ම ඉඳන්ම තමයි සූර්යයි කාර්තිකයි හොඳම යාළුවෝ විදිහට ඉන්නේ. සූර්යා කියන්නේ මොඩල් කරන කෙනෙක්. ඒ වගේම එයා කාර්තිකා එක්ක ඇඩ්ස් වගේකුත් කරලා තියෙනවා. කොහොම වුණත් කාර්තිකා සූර්යව ආශ්‍රය කරන එකට අර්ජුන් එච්චර කැමතුනේ නැතුණත් එයා ඒ ගැන කාර්තිකාට කියන්න ගියේ නැහැ. ඉතින් ඒ ගැන තවත් හිතේ තියාගෙන බැරි නිසා දවසක් කාර්තිකා එයාව හම්බ වෙන්න ආවලාක අර්ජුන් ඒ ගැන අහනවා. හැබැයි කාර්තිකා ඒ වෙලාවේ කියන්නේ එයා සූර්යව ආශ්‍රය කරන්නේ එයාගේ යාළුවා කියන තැන තියාගෙන. ඊට එහා කිසිම හැඟීමක් නැහැ කියලා. ඔය අතරම කාර්තිකාට සූර්යාගෙන් කෝල් එකක් එනවා. ඊට පස්සේ එයා අර්ජුන්ට ඇහෙන්නම ෆෝන් එකේ ස්පීකර්ස් ඔන් කරලා සූර්යාත් එක්ක කතා කරනවා. එතෙන්ද සූර්යා කාර්තිකාට ආදරේ කියලා කියනවා. ඒකෙන් අර්ජුන්ගේ කේන්තිය තවත් වැඩි වෙලා එයා කාර්තිකාත් එක්ක රන් වෙන්න පටන් ගන්නවා. කාර්තිකා කොච්චර කතා කරන්න උත්සාහ කරත් අර්ජුන් එයාගේ ෆෝන් එක ආන්සර් කරේ නැති නිසා එයා යනවා අර්ජුන්ව හම්බ වෙන්න. එතෙන්දිත් කාර්තිකා කියන්නේ සූර්යා එයාගේ ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම යාළුවා. එයාගේ හිතේ සූර්යා ගැන වෙන කිසිම විශේෂ දෙයක් නැහැ කියලා. හැබැයි ඒ කිසිම දෙයක් අහන්න අර්ජුන්ට ඕනකමක් නැහැ. එයා මේ වෙලාවේ ඉන්නේ හොඳටම කේන්තියෙන් හින්දා එයා කාර්තිකාට කියනවා ඔයත් ඔයාගේ අම්මා වගේ අවංකව ඉන්න බැරි කෙනෙක් කියලා. තමන්ගේ අතේ කිසිම වැරද්දක් නැතුව අර්ජුන් එයාට මෙහෙම කතා කරපු එක කාර්තිකාට දරා ගන්න බැරි වෙනවා. අන්න ඒ හින්දා එයා මෙතෙන්දි අර්ජුන්ට කියනවා එයාලගේ සම්බන්ධය මෙතනින් ඉවරයි කියලා. ඊට පස්සේ කාර්තිකාත් එතනින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා අර්ජුන් බැංගලෝර වලට ඇවිත් ඉන්නවා. එයා මේ වෙලාවේ අංජලිගේ දුවත් එක්ක අයිස්ක්‍රීම් කඩේකට ඇවිත් තමයි ඉන්නේ. මේක දැනගත්ත අංජලිත් ඊට පස්සේ ෂොප් එකට එනවා. හැබැයි අර්ජුන් අංජලිත් එක්ක පොඩි අමනාපයක් හින්දා කතා නොකර තමයි ඉන්නේ. ඒ වෙලාවේ අංජලි එයාට කියනවා අවුරුදු ගණක් කතා නොකර හිටියට තවත් එහෙම ඉන්න එපා. එයාට ඒක දරා ගන්න බෑ කියලා. අංජලි ඒ කියපු දෙයත් එක්ක අර්ජුන්ගේ හිතේ එයාගේ අක්ක ගැන දෙන තරහ නැති වෙලා යනවා. කොමාරදෙන් අර්ජුන් එක්ක ටිකක් වෙලා කතා කර කර හිටපු අංජලි එයාගේ දුවත් අරගෙන එතනින් යනවා. හැබැයි එයා යන්න කලින් අර්ජුන්ට කියනවා කාර්තිකාව බලලා ඉක්මනින්ම ආපහු ගෙදර එන්න කියලා. මේ වෙලාවේ රුද්‍රත් මෙතනින් දැන මේ කතාව අහගෙන තමයි ඉන්නේ. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්වනවා රුද්‍ර ආපහු සැරයක් මීඩියා වලට වොයිස් කට් එකක් එවලා තියෙනවා. ඒකෙදි රුද්‍ර කියන්නේ හරියටම තව පැයකින් මගේ ඊළඟ ඉලක්කය පැහැර ගන්න නිසා අතරයට CBI එකට නින්දක් නැති වෙයි කියලා. මේ වොයිස් කට් එක අහපු අංජලි ඒත් එක්කම අන්බුරසන්ට කියනවා ඉක්මනටම ටීම් එක ලෑස්ති කරගන්න කියලා.
ඊට පස්සේ අංජලි කෙලින්ම එන්නේ CBI ඔෆිස් එකට ඊට පස්සේ එයා එයාගේ ටීම් එකට කියනවා රොඩ්රා කියපු විදිහටම තව ටිකින් කෙනෙක් පැහැරගෙන එයාගේ ඥාතියෙක්ට ට්‍රේස් කරන්න බැරි විදිහට ඉන්ටර්නෙට් කෝල් එකක් අරගෙන කපන් ඉල්ලයි එතෙන්දී රොඩ්රාගේ ෆෝන් එක ට්‍රේස් කරන්න බැරි වුණා රොඩ්රා කතා කරන කෙනාගේ ෆෝන් එක ට්‍රේස් කරන්න පුළුවන් නිසා ඒ ගන්න කෝල් එක ඉක්මනටම හොයාගත්තු රොඩ්රාගේ ඊළඟ ඉලක්කය කොහොමද නවත්ත ගන්න පුළුවන් වෙයි කියලා අංජලි කියනවා ඒ නිසා අංජලි එයාගේ ටීම් එකට කියනවා පුළුවන් තරම් ඉක්මනටම ඒ කෝල් එක එන්නේ කොහෙන්ද කියලා හොයාගන්න උත්සාහ කරන්න කියලා ටික වෙලාවකින් ඉතරින්න එක නිලධාරියෙක් කියනවා එයාට ඒ වගේ දුරකථන ඇමතුමක් හම්බුණා කියලා ඊට පස්සේ අංජලි ඒ කෝල් එක අහන්න යද්දිම අනිත් අයත් කියනවා එයාලටත් ඒ වගේම දුරකථන ඇමතුමක් ලැබුණා කියලා ඉතින් එකම වෙලාවේ මේ වගේ හැමෝටම කෝල් එකක් යන විදිහ හැමදෙම ලෑස්ති කරන්නේ වෙන කවුරුත් නෙමෙයි රුද්‍රා. ඔය අතරේ ෆිල්ම් එකේ අපිට පෙන්නන රුද්‍රා යකඩ පොල්ලක් අරගෙන අර්ජුන්ට පහර දෙනවා. ඇත්තනම රුද්‍රාගේ ඊළඟ ඉලක්කය අර්ජුන්ද? ඉතින් බලමු අපි ෆිල්ම් එකේ ඉස්සරහට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නන නාරායන් කලබලෙන් අංජලිව හොයාගෙන එනවා. ඒ ඇවිත් නාරායන් අංජලියට කියනවා රුද්‍රා මේ පාරේ පැහැරගෙන තියෙන චෙන්නයි වල ඉඳ බැංගලෝර වල වෙඩින් එකට ආව කාර්තිකා කියලා ගෑන් ළමෙක් කියලා. ඊට පස්සේ නාරායන් කාර්තිකාගේ ෆොටෝ එකක් පෙන්වුවාට පස්සේ තමයි අංජලි දැනගන්නේ පැහැරගෙන තියෙන එයාගේ මල්ලි ආදරය කරන ගෑල් ළමයා කියලා. මේ වෙද්දි රුද්‍රා කාර්තිකාගේ තාත්තගේ ලෝයර්ට කතා කරලා කෝටි දෙකක සල්ලි අරගෙන උදේ 5:30 වෙද්දි ටවුන් හෝල් එක ළඟට එන්න කියලා තමයි තියෙන්නේ. මේ විස්තර දැනගත්තට පස්සේ අංජලි මුලින්ම එක ටීම් එකකට කාර්තිකාව පැහැරගත්ත රොයල් ඊගල් ක්ලබ් එකට ගිහිල්ලා විස්තර හොයලා බලන්න කියනවා. ඊට පස්සේ එයා රේචල්ට කියනවා කාර්තිකාගේ ෆෝන් එක ට්‍රේස් කරලා එයා ඉන්න තැන හොයාගන්න උත්සාහ කරලා බලන්න කියනවා. ඊට පස්සේ අංජලි එයාගේ මල්ලි අර්ජුන්ට කෝල් කරනවා මේ විස්තරය කියන්න. හැබැයි අර්ජුන්ගේ ෆෝන් එක වැඩ කරන්නේ නැති හින්දා එයා විනෝද්ගේ ෆෝන් එකට කෝල් කරලා අහනවා එයාලා කොහෙද ඉන්නේ කියලා. ඒ වෙලාවේ විනෝද් කියන්නේ අර්ජුන් එයාලට රොයල් ඊගල් ක්ලබ් එක ළඟට ඇවිත් ඉන්න කිව්ව නිසා එයාලා එතනට ආවා කියලා. හැබැයි මේ වෙලාවේ අර්ජුන් විනෝද්ලා එක්ක නැති නිසා එයා විනෝද්ට කියනවා වැඩ වෙලා හරි අර්ජුන් කෝල් කරොත් ඉක්මනටම අංජලිට කතා කරන්න කියලා. මේ වෙද්දි රුද්‍රව දුටතන වෙඩි තියන්න කියලා අංජලි නියෝගයක් අරගෙන තියෙන නිසා එයා ටීම් එකේ අයට කියනවා බැරි වෙලා හරි රුද්‍රව අඳුනගන්න පුළුවන් වුණොත් ඕනම තැනක වෙඩි තියලා මරලා දාන්න කියලා. ඊට පස්සේ අංජලි එළියට යන්න හදනකොටම රේචල් එයාට කියනවා රුද්‍රා ලයිව් වීඩියෝ එකක් එවලා තියෙනවා කියලා. ඊට පස්සේ රේචල් ඒක හැමෝටම පේන විදිහට ස්ක්‍රීන් එකට දානවා. ඒ වීඩියෝ එකේ තියෙන්නේ කාර්තිකාව වතුර ටැංකියක් ඇතුලේ හිර කරලා ඒ වතුර ටැංකියට වතුර පිරෙන්න දාලා තියෙනවා. ඒත් එක්කම රුද්‍රා තවත් වොයිස් කට් එකක් එවනවා. ඒකේ තියෙන්නේ තවිනාඩි 45කින් ටැංකිය පිරලා කාර්තිකාව වතුර කිල්ලා මැරෙයි. ඒ වගේම එයා තව පැය භාගකින් සල්ලි ටික අරගෙන යන්න එනවා. ඒ නිසා එයාට පාඩුවේ ඒ වැඩේ කරගන්න දෙන්න කියලා. එහෙම වුණොත් එයා ඇවිත් මෝටර එක ඕෆ් කරලා කාර්තිකාව බේර ගන්නම් කියලා. මේ වොයිස් එක ඇහුවට පස්සේ නාරායන් කියන්නේ එයාලගේ මිෂන් එක නවත්තලා දාමු. එහෙම නැත්නම් මේ ගෑල් ළමයාව බේර ගන්න බැරි වෙයි කියලා. ඒත් රුද්‍රා මේ කරන්නේ කපටිකමක් කියලා දැන නිසා අංජලි කීරවත් කැමති වෙන්නේ නැහැ මේ මිෂන් එක නවත්තලා දාන්න. අන්න එහෙනම් අංජලි මේ වෙලාවට කියනවා එක ටීම් එක රුද්‍රව අල්ලගන්න උත්සාහ කරන්න. අනිත් ටීම් එක මේ ගෑල් ළමයා බේර ගන්න උත්සාහ කරන්න කියලා. මොන දේටත් කලින් කාර්තිකා ඉන්නේ මොන පැත්තද කියලා හොයාගන්න ඕන නිසා අංජලි නියෝගයක් අරගෙන බැංගලෝර වල එක පැත්තක පවර් කට් කරලා දානවා. මොකද පවර් කට් එකත් එක්ක කාර්තිකා හිර කරලා ඉන්න ටැංකියේ දාලා තියෙන මෝටර එක නැවතුනාම එයා ඉන්නේ මොන පැත්තද කියලා හරියටම දැනගන්න පුළුවන්. කොමර් ඒකෙන් එයාලට දැනගන්න පුළුවන් වෙනවා කාර්තිකා හිර කරලා තියෙන සෙන්ට්‍රල් බැංගලෝර වල කියලා. ඊට පස්සේ නාරායන් සෙන්ට්‍රල් බැංගලෝර වලට යද්දි අංජලි රුද්‍රා සල්ලි ගේන්න කියපු තැනට යනවා. ඒ ගින් එයා ඈතර වෙලා පරීක්ෂාවෙන් බලාගෙන ඉන්නවා ඒ ගේන සල්ලි අරගෙන යන්නේ කවුද කියලා. ඔය අතරේ සල්ලි අරගෙන ආව කාර්තිකාගේ තාත්තගේ ලෝයර්ට රුද්‍රා කෝල් කරලා කියනවා ටිකක් එහාට වෙන්න තියෙන පොලිස් බූත් එක ඇතුළේ සල්ලි ටික තියන්න කියලා. ඊට පස්සේ ඒ ලෝයර් කියපු විදිහටම සල්ලි ටික තියලා යන දිහා අංජලි ඈතරලා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ එයා ලෑස්ති කරගෙන ඉන්න වෙඩික්කරුවන්ට කියනවා පොලිස් බූත් එක පැත්තේ හොඳට බලාගෙන අවධානයෙන් ඉන්න කියලා. ඔය අතරේ පාරේ තියෙන CCTV දර්ශන බලාගෙන ඉන්න එක නිලධාරියෙක් අංජලිට කියනවා කවුරු හරි කෙනෙක් පොලිස් බූත් එකේ දොර ඇරියා. හැබැයි ඒ කවුද කියලා හරියටම හොයාගන්න බෑ කියලා. කොහමරි මේ වෙද්දි කාර්තිකා ඉන්නේ හරියටම කොතනද කියලා හොයාගත්ත නාරායන්ට පුළුවන් තරම් ඉක්මනටම එතනට යන්න පුළුවන් වෙනවා. ඔය අතරේ CCTV දර්ශන බලා ඉන්න නිලධාරියට පුළුවන් වෙනවා පොලිස් බූත් එක ඇතුලේ තියෙන සල්ලි බෑග් එකක් ගත්ත කෙනාගේ ෆොටෝ එකක් ගහගන්න. ඇත්තටම ඒ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි අර්ජුන්. හැබැයි ඒ ඉන්නේ අර්ජුන් කියලා දන්නේ නැති අංජලි එයාට වෙඩි තියෙනවා. ඉතින් ඒ වෙඩිල්ල වදින්නේ අර්ජුන්ගේ උරහිසට. වෙඩි වැදලත් අර්ජුන් ආපහු නැගිටලා එතන යන්න හදනකොටම තමයි CCTV වලින් ගත්ත අර්ජුන්ගේ ෆොටෝ එක ඒ නිලධාරියා ඇවිත් අංජලියට පෙන්නන්නේ. එතකොට තමයි එයා දැනගන්නේ එතන ඉන්නේ එයාගේ මල්ලි කියලා. එයාලගේ ප්ලෑන් එකේ විදිහට වෙඩික්කරුවා රොඩ්රා කියලා හිතාගෙන අර්ජුන්ට වෙඩි තියනවා කියලා දන්න අංජලිය පුළුවන් තරම් ඉක්මනටම අර්ජුන්ට වදින්නේ නැති වෙන්න එයා ඉන්න පැත්තට වෙඩි තියනවා. ඒත් එක්කම අර්ජුන් බිම වැටලා සීන් නැති වෙලා යනවා. ඔය අතරේ ටැංකියේ ඇතුලේ ඉඳලා කාර්තිකාව බේරගත්තත් මේ වෙද්දි ලේ ගොඩක් ගිහිල්ලා තියෙන නිසා කාර්තිකාට සීන් නැති වෙලා තියෙන නිසා නාරායන් පුළුවන් තරම් ඉක්මනටම එයාව හොස්පිටල් එකට අරගෙන යනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නවා අර්ජුන්වත් හොස්පිටල් එකට ඇතුළත් කරලා අංජලි එතෙන්දලා බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ එලියට ආව ડોක්ටර් අර්ජුන් ළඟ තිබුණ බෑග් එකක් අංජලියට දෙනවා. ඊට පස්සේ අංජලි ඒක අන්පුරසම්ට දීලා ඒකේ මොකද්ද තියෙන්නේ කියලා බලන්න කියලා එයා කෙලින්ම යනවා විනෝද්ව හම්බ වෙන්න. ඊට පස්සේ විනෝද් කිව්වට පස්සේ තමයි අංජලි දැනගන්නේ අර්ජුන් එතනට ගිහින් තියෙන කාර්තිකාව හම්බ වෙන්නේ කියලා.
ඒ වෙලාවේ අංජලි අනුමාන කරනවා කාර්තිකාව පැහැරගනිද්දී අනිවාර්යයෙන්ම අර්ජුන් එයා ළඟ ඉන්නේ ඇති. ඒ නිසා තමයි ඒ දෙන්නම රුද්‍රව දැකලා තියෙන්නේ. ඔය අතරේ නාරායන් කෝල් කරලා කියනවා පුළුවන් තරම් ඉක්මනටම රොයල් ඊගල් ක්ලබ් එකට එන්න කියලා. ඊට පස්සේ අංජලි එතනට ගියාට පස්සේ රේචල් එයාව කෙලින්ම එක්කගෙන යන්නේ කන්ට්‍රෝල් රූම් එකට. ඊට පස්සේ නාරායන් එදා රෙකෝඩ් වෙච්ච CCTV දර්ශන පෙන්වලා කියනවා අර්ජුන් පහු කළ යන හැම CCTV කැමරාවක්ම එකපාරම වැඩ කරන්නේ නැතුව යනවා කියලා. ඒත් අංජලියට තේරෙන්නේ නැහැ නාරායන් මොකද්ද කියන්න උත්සාහ කරන්නේ කියලා. ඊට පස්සේ නාරායන් කෙලින්ම එන්නේ කාර්තිකාව හිර කරලා තිබ්බ වතුර ටැංකිය ළඟට. එතෙන්දී නාරායන් අංජලියට පෙන්වනවා එතන නවත්තලා තියෙන අර්ජුන්ගේ වාහනේ. ඊට පස්සේ එයා වාහනේ ඩිකේ ඇරලා අංජලියට පෙන්වලා කියනවා එතන තියෙන්නේ මේ වෙනකම් පැහැරගත්ත අයකින් ගත්ත කප්පම් මුදල් කියලා. ඉතින් ඒ සාක්ෂියත් එක්ක නාරායන් කියන්නේ රුද්‍ර කියන්නේ අර්ජුන් කියලා. ඒ විතරක් නෙමෙයි මෙච්චර කාලයක් CCTV කැමරා දැర్చන නැති කරන්න පාවිච්චි කරපු රිමෝට් එක නාරායන් අංජලියට පෙන්නලා අහනවා රුද්‍ර කියන්නේ අර්ජුන්ට නෙමෙයි නම් කොහොමද ඒ රිමෝට් එක අර්ජුන් ළඟට ආවේ කියලා. හැබැයි නාරායන් මොන දේ කිව්වත් අංජලිය ඒ කිසිම දෙයක් පිළිගන්න කැමති වෙන්නේ නැහැ. හැබැයි මේ වෙද්දී අර්ජුන්ට විරුද්ධව නඩුවක් ගොනු කරලා තියෙන නාරායන් අංජලියට මේ වෙලාවේ කියනවා අර්ජුන්ට සිහිය ආව ගමන් එයාව අතනකට ගන්නවා කියලා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නවා අර්ජුන්ට සිහිය ඇවිත් තියෙනවා. සිහිය ආව ගමන් එයා කාර්තිකාව හොයාගෙන යන්න තමයි උත්සාහ කරන්නේ. කොමාරි ඒ වෙලාවේ එතනට ආව විනෝද්ගෙන වෙට්‍රිගෙන අර්ජුන් අහනවා කාර්තිකාට දැන් කොහොමද? එයා හොඳින් ඉන්නව නේද කියලා. ඒ වෙලාවේ වෙට්‍රි අර්ජුන්ට කියනවා කාර්තිකා පණ පිටින් හිටියත් එයාට තාම සිහිය නැහැ කියලා. ඒක ඇහුවට පස්සේ අර්ජුන් ආපහු නැගිටලා යන්න හදනකොට විනෝද් එයාව නවත්තලා කියනවා ඔයාට දැන්ම එළියට යන්න බෑ. පොලිසියෙන් ඉන්නවා කියලා. ඊට පස්සේ විනෝද් අර්ජුන්ගෙන් අහනවා එදා මොකද්ද ඇත්තටම සිද්ධ වුනේ කියලා. ඊට පස්සේ තමයි අර්ජුන් ඒ කතාව කියන්න පටන් ගන්නෙ. එදා අර්ජුන් කාර්තිකා එක්ක කතා කරන්න කියලා හිතාගෙන රොයල් ඊගල් ක්ලබ් එකට එනවා. ඒ වෙලාවේ අර්ජුන් විනෝද් එක්ක කෝල් එක ඉන්න ගමන් තමයි එන්නේ. එතෙන්දී අර්ජුන් වාහනේ පාක් එකේ නතර කරන්න එතනින් සේවකෙක්ට දීලා එයා පාටික තියෙන පැත්තට යනවා. ඒ වෙලාවේ කට්ටිය චෙක් කරලා ඇතුළට ගන්න නිසා අර්ජුන් ආපහු කෝල් එකක් ගන්නම් කියලා කෝල් එක කට් කරලා ෆෝන් එක ඒ අයට දෙනවා. ඊට පස්සේ චෙක් කරලා ඉවරනාට පස්සේ අර්ජුන් ෆෝන් එක අරගෙන ආපහු සැරයක් විනෝද්ට කෝල් එකක් ගන්නවා. ඒ වෙලාවේ විනෝද් අර්ජුන්ගෙන් අහනවා කවුද කතා කරන්නේ කියලා. ඒ කටහඬ අර්ජුන් කියලා දැනගත්තට පස්සේ විනෝද් එයාට කියනවා පාටික තියෙන තැනදී කාර්තිකා ඔයාව හම්බ වෙන්නම් කියලා කාර්තිකාගේ යාළුවා ජෙනී කතා කරලා කිව්වා කියලා. ඊට පස්සේ අර්ජුන් පාටි ඒරියා එකට ගිහින් කාර්තිකාව හම්බ වෙනවා. ඒ වෙලාවේ අර්ජුන් කාර්තිකාට කියපු දේවල් හැම එකටම සමාව ඉල්ලනවා. හැබැයි කාර්තිකා තාමත් කියන්නේ එයාගේ හිතේ ඉන්නේ අර්ජුන් විතරයි කියලා. ඒත් කාර්තිකා අර්ජුන්ව ආපහු ගණන් ගන්න නැතුව එතනින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ අර්ජුන් එතනින් ඇවිත් ටේබල් එකකින් වාඩි වෙලා කාර්තිකා කියපු හැම දෙයක්ම ආපහු හිතලා බලනවා. ඒ වෙලාවේ තමයි අර්ජුන්ට මතක් වෙන්නේ කාර්තිකා තාමත් එයාට ආදරේ කිව්වා කියලා. ඊට පස්සේ එයා ආපහු කාර්තිකාව හොයාගෙන යනවා. හැබැයි එයා පේන නැති නිසා කාර්තිකාගේ යාළුවා ජෙනීව හම්බෙලා අහනවා කාර්තිකා කොහෙද කියලා. ඒ වෙලාවේ ජෙනී කියන්නේ ඔයා එපු මැසේජ් එක බලලා ඔයාව හම්බ වෙන්න යනවා කියලා කාර්තිකා මෙතනින් ගියා කියලා. ඊට පස්සේ අර්ජුන් කාර්තිකාට කෝල් එකක් ගන්න ගමන් යද්දි එයා දකිනවා කාර්තිකාගේ ෆෝන් එක අතේ තියාන එයා එතනින් එහාට යනවා කියලා. ඊට පස්සේ තමයි අර්ජුන් කාර්තිකාව හොයාගෙන පාරට එන්නේ. ඒ වෙලාවේ අර්ජුන් දකිනවා එයාගේ කාර් එක පාර මැද නවත්තලා තියෙනවා. ඊට පස්සේ එයා කාර් එක ළඟට ඇවිත් බලද්දි දකිනවා කාර්තිකා පිටිපස්සේ ෂීට් එකේ සිහි නැතුව ඉන්නවා. ඒ වෙලාවේ කාර් එකේ දොර ලොක් කරලා තියෙන නිසා අර්ජුන් වීදුරුව කඩන්න කියලා හිතාගෙන ගලක් ඇහිඳින්න යනකොටම එතනට ආව රොද්‍ර යකඩ පොල්ලකින් අර්ජුන්ට පහර දෙනවා. ඒත් එකම අර්ජුන්ට සිහි නැති වෙන නිසා එයාට හරියට බලා ගන්න බැරි වෙනවා කවුද එයාට ගැහුවේ කියලා. සිහි එද්දි අර්ජුන් ඉන්නේ පාළු කාමරයක. ඒ වෙලාවේ එයාට ඇහෙනවා එයා ඉන්න තැනින් ෆෝන් එකක් රින් වෙන සද්දයක්. ඒ සද්දය එන්නේ කොහින්ද කියලා බලනකොට තමයි එයා දකින්නේ එතන තියෙන බාත් ටබ් එකක් ඇතුලේ කවර් එක දාපු ෆෝන් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ අර්ජුන් ඒ ෆෝන් එක එළියට අරගෙන ආන්සර් කරනවා. ඒ වෙලාවේ රුද්‍ර එතන තියෙන TV එකේ ප්ලේ වෙන කාර්තිකාව ටැංකිය ඇතුලේ හිර කරලා තියෙන වීඩියෝ එක පෙන්වලා කියනවා කාර්තිකාව බේර ගන්න ඕන නම් එයා කියන දේවල් කරන්න කියලා. කාර්තිකාව බේර ගන්න ඕන නිසා තමයි අවසානයේ අර්ජුන් රුද්‍රගේ කීම අහලා සල්ලි ටික ගන්න පොලිස් බූත් එක ළඟට යන්නේ. මේ කතාව කිව්වට පස්සේ අර්ජුන් කාර්තිකාව බලන්න යන්න ඕනේ කියලා බෝඩ් එකෙන් එළියට එනවා. ඒ වෙලාවේ තමයි අර්ජුන් දකින්නේ එයා තමයි රුද්‍ර කියලා මේ වෙද්දි නිවුස් වලට යනවා කියලා. මේ වෙලාවේ මාධ්‍යට කතා කරන නාරායන් කියන්නේ මේ සිද්ධ නිසා අංජලිගේ වැඩ තරහම් කරලා තියෙනවා. ඒ නිසා දැන් නාරායන් තමයි මේ කේස් එක හැන්ඩල් කරන්නේ කියලා. ඔය අතරේ අර්ජුන්ව දැකපු පොලිස් නිලධාරින් අර්ජුන්ගේ පස්සෙන් පන්නගෙන එනවා. ඒ වෙලාවේ පොලිස් නිලධාරින්ගේ බේරන අර්ජුන් කොහොමද එතනින් පැන ගන්නවා. ඔය අතරේ අංජලිගේ වැඩ තහරම් කරපු නිසා පොලිසියෙන් ඇවිත් අංජලිව නිවාස අඩස්සේ තියනවා. මේ වෙලාවේ පොලිසියෙන් බේරන අර්ජුන් කාර්තිකාව හොයාගෙන එනවා. ඒ වෙලාවේ අර්ජුන් දකිනවා කාර්තිකාට තාම සිහි ඇවිත් නැහැ කියලා. ඒත් එයා කාර්තිකා ළඟට ඇවිත් කියනවා එයාව දාලා යන්න එපා කියලා. ඒ වෙලාවේ කාර්තිකා ළඟ ඉන්න ජෙනී කියන්නේ කාර්තිකාට සිහි එනකන් අර්ජුන්ට බේරලා ඉන්න බලන්න කියලා. එතකොට කාර්තිකාට සිහි ආවට පස්සේ ඔයා නෙමේ රුද්‍ර කියලා එයා හැමෝටම කියයි කියලා. ඔය අතර ජෙනීගේ ෆෝන් එකට කෝල් එකක් ගත්ත අංජලි අර්ජුන්ට කියනවා පුළුවන් තරම් ඉක්මනටම ගිහින් බාර වෙන්න. මොකද මේ වෙලාවේ අංජලි ඉන්නේ කිසිම දෙයක් කරගන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි කියලා. හැබැයි ඒ වෙලාවේ අර්ජුන් කියන්නේ එයා නොකරපු දෙයකට බාර වෙන්නේ නැහැ කියලා. ඒ නිසා එයා රුද්‍ර කියන්නේ කවුද කියලා හොයනවා. මොකද එයා කාර්තිකාට කරපු දේ නිසා රුද්‍ර අනිවාර්යයෙන්ම මැරෙන්න ඕනේ කියලා කියනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නවා අර්ජුන් එයාගේ යාළුවොත් එක්ක යන ගමන් ඉන්නවා.
යන අතරතුරේදී විනෝත් අර්ජුන්ගෙන් අහනවා ඊයේ දෙවියන්ට ගත්ත කෝල් එක කාගේ නම්බර් එකක්ද කියලා. ඒ කියද්දී තමයි අර්ජුන්ට තේරෙන්නේ මොකක් හරි දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ එයා ඒ ගැන කල්පනා කරලා බලද්දී එයාට මතක් වෙනවා පාටියකට ඇතුල් වෙන වෙලාවේදී එයාලව චෙක් කරද්දී එයාගේ ෆෝන් එක ආපහු එතන ඉන්න කෙනෙක්ට දුන්නා කියලා. එතෙන්දී තමයි කවුරු හරි ෆෝන් එක මාරු කරලා තියෙන කියලා අර්ජුන්ට තේරුණාට පස්සේ අර්ජුන් කෙලිම යන්නේ රෝයල් ඊගල් ක්ලබ් එකට. මොකද අර්ජුන් දන්නවා එතෙන්ද ගියොත් මොකක් හරි වැදගත් තොරතුරක් දැනගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ කලින් දවසේ සිද්ධ වුණ හැම දෙයක්ම එකින් එක මතක් කරගෙන අර්ජුන් කෙලිම යන්නේ CCTV දර්ශන බලන්න. ඊට පස්සේ කලින් දවසේ CCTV රෙකෝඩ්ස් එකින් එක චෙක් කරලා බලද්දි එයා දකිනවා කවුරු හරි කෙනෙක් එයාගේ පිටිපස්සෙන් ඉඳගෙන මොකක් හරි එයාගේ සාක්කුවට දානවා කියලා. ඒ වෙලාවේ අර්ජුන්ට තේරෙනවා අනිවාර්යයෙන්ම එයා තමයි රුද්‍රා කියලා. එත් ඒ කෙනාගේ මූණ හරියට පේන්නේ නැති නිසා ඒ කෙනා යන තැන්වල තියෙන අනිත් රෙකෝඩ්ස් ටිකත් බලනවා. එත් ඒ කිසිම එකකින් ඒ කවුද කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඔය අතරේ එක තැනකදී ඒ කෙනා තවත් කෙනෙක් එක්ක කතා කරනවා රෙකෝඩ් වෙලා තියෙනවා අර්ජුන් දකිනවා. ඒ කතා කරපු කෙනාව හොයාගත්තොත් ඒකෙන් රුද්‍රා කියන්නේ කවුද කියලා හරියටම දැනගන්න පුළුවන් කියලා අර්ජුන් විනෝඩ්ට කියනවා. ඒත් එක්කම මේකේ මැනේජර් මෙතනට එනවා. මැනේජර්ගේ මුණ දිහා බලපු ගමන් අර්ජුන්ට වගේම විනෝඩ්ට අඳුරගන්න පුළුවන් වෙනවා එදා රුද්‍රාත් එක්ක කතා කරලා තියෙන මේ මිනිස්සයා කියලා. ඊට පස්සේ අර්ජුන් ඒ මිනිහට ගහලා අහනවා කවුද එයාත් එක්ක කතා කර කර ඉන්න මිනිහයා කියලා. ඔය අතරේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා නිවාස අඩස්සේ ඉන්න අංජලියගෙන් තොරතුරු වගේක් දැනගන්න ඉන්ස්පෙක්ටර් නාගේෂ් ඇවිත් ඉන්නවා කියලා. ටික වෙලාවක් නාගේෂ් එක්ක කතා කර කර ඉද්දි එයා අංජලියට කියනවා මේ කේස් එක CBI එකට හරියට හෑන්ඩල් කරන්න බැරි වුණ එකට මුළු පොලිස් දෙපාර්තමේන්තුවට සතුටින් ඉන්නේ කියලා. ඒකට හේතුව අහද්දි නාගේෂ් කියන්නේ පොලිස් නිලධාරියෙක් ඕනම කේස් එකකදී ඒකේ පතුලටම ගිහින් හැම සාක්ෂියක්ම හැම සහකාරයෙක්ම ප්‍රශ්න කරලා ඒ ගැන දැනගන්නවා. ඒ කේස් එක විසඳ ගන්න ලඟ වෙද්දිම ඒ කේස් එක එයාට කරන්න බෑ කියලා CBI එකට බාර දෙනවා කියලා. ඊට පස්සේ CBI එක ඒ කේස් එක විසඳලා සම්පූර්ණ ක්‍රෙඩිට් එක එයාලගේ කරගත්තම පොලිසිය මහන්සිය වුණා අයට හම්බ වෙන්නේ අවසානයේ ස්ථාන මාරුවක් නැත්නම් වැඩ තහනම් කිරීමක් කියලා. මේ කතාව කිව්වට පස්සේ අංජලියට රුද්‍රා කියපු ඒ වගේම කතාවක් මතක් වෙනවා. ඒ නිසා එයා අහනවා මේට අවුරුදු 5කට කලින් රුද්‍රාගේ කේස් එක මුලින්ම හැන්ඩල් කරපු පොලිස් නිලධාරියා කවුද කියලා. මොකද අංජලියට සැකයක් එනවා ඒ කේස් එක හැන්ඩල් කරපු නිලධාරියාගේ රුද්‍රාගේ අතර මොකක් හරි සම්බන්ධයක් තියෙන්න පුළුවන් කියලා. ඔය අතරෙම තමයි රුද්‍රා කියන්නේ කවුද කියලා දැනගත්ත අර්ජුන් විනෝද් දෙක රුද්‍රාගේ ගෙදරට එන්නේ. ඇත්තටම රුද්‍රා කියන්නේ මේට අවුරුදු 5කට කලින් මුලින්ම රුද්‍රාගේ කේස් එක හැන්ඩල් කරපු ඇසිස්ටන්ට් කමිෂනර් මාටින් රාය් කියන කෙනා. මාටින් කියන්නේ මුම්බයි වල පාතාලේ බය කරගෙන හිටපු දක්ෂ පොලිස් නිලධාරියෙක්. මේට අවුරුදු 5කට කලින් වුණ රුද්‍රාගේ කේස් එක හරියට හෑන්ඩල් කරෙම් නැති නිසා එයාගේ වැඩ තහනම් කරාට පස්සේ එයාව ආපහු දැක්කේ නැහැ කියලා තමයි නාගේෂ් මේ වෙලාවේ කියන්නේ. ඔය අතරේ මාටින්ගේ ගෙදරට ගිහින් ඉන්න අර්ජුන් සහ විනෝද් දකිනවා මාටින් අංජලීගේ වගේම අර්ජුන්ගේ කාර්තිකාගේ ෆොටෝ වගේක් එකතු කරගෙන තියාගෙන ඉඳලා තියෙනවා කියලා. ඊට පස්සේ අර්ජුන් මාටින්ගේ ෆොටෝ එකක් අරගෙන ඒක වෙබ්ඩේට යවලා කියනවා මේ ෆොටෝ එකේ ඉන්න කෙනා තමයි රුද්‍රා. එයා කොයි වෙලේ හරි කාර්තිකාව මරන්න එයා ළඟට එන්න පුළුවන්. එහිඳ ඇගෙන සෝදිසියෙන් ඉන්න කියලා. ඔය අතරේ අංජලි අන්බුරසන්ට කතා කරලා කියනවා මාටින් ගැන පුළුවන් හැම විස්තරයක්ම එයාට ගෙනලා දෙන්න කියලා. ඔය අතරේ අර්ජුන් එම්බ ෆොටෝ එක බැලුවට පස්සේ වෙබ්ඩේට මතක් වෙනවා මීට ටික වෙලාවකට කලින් එයා ලිෆ්ට් එකේදී රුද්‍රව. එහෙම නැත්නම් මාටින්ව දැක්කා කියලා. ඒ වෙලාවේ වෙබ්ඩේ ආපහු කතා කරලා අර්ජුන්ට කියද්දි අර්ජුන් කියන්නේ කොයිම විදිහකටවත් එයාට කාර්තිකාට ළඟට යන්න දෙන්න එපා කියලා. ඊට පස්සේ අර්ජුන් පුළුවන් තරම් ඉක්මනටම බයිස්කලයක් පැදගෙන කාර්තිකාගේ හොස්පිටල් එකට එන්න පිටත් වෙනවා. ඔය අතරෙම මාටින් දැක්ක වෙට්‍රි එයා ළඟට යන්න හදනකොටම මාටින්ට තේරෙනවා එයා ඉන්නේ තමන්ව හොයාගෙන කියලා. එහෙනම් දා වෙට්‍රිට පේන්නේ නැතුව එයාගේ පස්සෙන් ආව මාටින් එක තැනකදී වෙට්‍රිගේ ඉස්සරහට ඇවිත් එයාට ගහලා කවුරුත් නැති පැත්තකට අරගෙන යනවා. ඒ වෙලාවේ වෙට්‍රිගේ ෆෝන් එක බලපු මාටින්ට තේරෙනවා මෙයාගේ ගෙදර හොයාගෙන කියලා. වෙට්‍රි ඉන්නකින් එයාගේ වැඩ හරියට කරගන්න බැරි වෙන නිසා මාටින් මේ වෙලාවේ වෙට්‍රිව මරලා දානවා. ඊට පස්සේ මාටින් ආපහු සරයක් හොස්පිටල් එකට එනවා. මේ වෙලාවේ නාරායනොත් එතනින් යද්දි එයා මාටින්ව දකිනවා. ඒ වෙලාවේ මාටින්ව අඳුරගත්ත නාරායන් එයාට කියනවා දැන් රුද්‍රාගේ කේස් එක හෑන්ඩල් කරන්නේ මම. ඒ නිසා මම ඔයාව හම්බෙලා කලින් කේස් එක ගැන ටිකක් විස්තර කතා කරන්න තමයි හිතන් හිටියේ. හැබැයි නාරායන් මාටින්ගේ ඇත්ත විස්තරය දන්නේ නැති නිසා එයා මේ වෙලාවේ මාටින්ට කියනවා එයා දැන් මේ කේස් එකේ සාක්ෂිකාරයෙක් වෙලා ඉන්න කාර්තිකාව බලන්න යන්න හදන්නේ. ඒ නිසා එයත් එක්ක ගිහින් කාර්තිකාව බලාගෙන යමු කියලා. ඉතින් මාටින්ට ඕන කරන්නේ දැන් කාර්තිකා ළඟට යන්න. ඒ නිසා එයා නාරායන් එක්ක යන්න කැමති වෙනවා. ඔය අතරේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා අර්ජුන් කොහොමරි පොලිසියෙන් බේරලා හොස්පිටල් එකට එනවා. ඒත් මේ වෙද්දී හොස්පිටල් එකේ ඉන්න හැම පොලිස් නිලධාරියෙක්ම සූදානම් වෙලා ඉන්නේ අර්ජුන්ව අල්ලගන්න. අර්ජුන් හොස්පිටල් එකට ඇවිත් ඉන්නවා කියලා දැනගත්ත නාරායන් එතන ඉන්න නිලධාරින්ට කියනවා හොස්පිටල් එකේ ආරක්ෂාව වැඩි කරන්න කියලා. ඔය අතරේ එතනට ආව අර්ජුන් නාරායන් ඇතුළු අනිත් නිලධාරින් ඉන්න කාමරේ දොර වහලා එතනින් යනවා. ඒත් එක්කම එතනට ආව තවත් එක පොලිස් නිලධාරියෙක් ඒ දොර අරිනවා. ඒත් එක්කම එළියට ආව නාරායන් කෙලින්ම යන්නේ කාර්තිකා ඉන්න තැනට. මොකද ඒ කට්ටිය හිතන්නේ අර්ජුන් තමයි රුද්‍රා කියලා. අන්න ඒ හින්දා අර්ජුන් කාර්තිකාට කරදරයක් කරයි කියන බයට තමයි මේ කට්ටිය ඉක්මනට මෙතෙන්ට එන්නේ. ඒ විදිහට එතනට ආව නිලධාරීන් අවට පරීක්ෂා කරලා බලනකොට දකිනවා අර්ජුන් උඩ තට්ටුවේ ඉඳලා එළිය පැත්තෙන් පහළට බහලා යනවා කියලා. ඒ වෙලාවේ නාරායන් අනිත් නිලධාරීන්ට කියන්නේ අර්ජුන්ට හොස්පිටල් එකෙන් එළියට යන්න බැරි වෙන්න හොස්පිටල් එකේ හැම ගේට්ටුවක්ම වහලා දාන්න කියලා. කොහොම වුණත් මේ වෙලාවේ මාටින්ට කිසිම දෙයක් කරගන්න බැරි නිසා එයා අර්ජුන්ව හොයාගෙන යනවා.
එවලයි මෝචරි හැංගිලා හිටපු අර්ජුන් එකපාරම එතනින් ගියෝ මාටින්ව මෝචරි ඇතුළට ඇදලා අරගෙන දොර ලොක් කරනවා. ඊට පස්සේ අර්ජුන් මාටින් ළඟට ආවිත් එයාට හොඳටම ගහනවා. මුලින්ම මාටින් අර්ජුන්ගෙන් ගුටි කෑවත් ඊට පස්සේ මාටින් අර්ජුන්ට හොඳටම පහර දෙනවා. ඒත් එක්ක මාටින් අර්ජුන්ට ගහපු පාරකට එයාව උඩ තියෙන ලයිට් එකේ වැදිලා බිම වැටෙනවත් එක්කම ඒ ලයිට් එක අර්ජුන්ගේ කකුල උඩට කඩාගෙන වැටෙනවා. ඊට පස්සේ අර්ජුන් නැගලින්න බැරුව එතන ඉඳගෙන ඉඳි මාටින් එයා ළඟට ආවිත් අහනවා මොනවද එයාගෙන හොයාගත්තේ කියලා. ඒ වෙලාවේ අර්ජුන් කියනවා රුද්‍රගේ කේස් එක විසඳගන්න බැරි තමු අදක්ෂේ. ඒ විතරක් නෙමෙයි ඒ කේස් එක විසඳගන්න බැරි වුණ එකට රස්සාවෙන් අසුන බයගුල්ලේ කියලා. අර්ජුන් හිතාන ඉන්නේ මාටින්ව විසඳගන්න බැරිුණ ඒ කේස් එක අංජලි බාර අරගෙන විසඳන හින්දා තමු ආපහු රුද්‍ර විසඳ හැසිරුණා කියලා. හැබැයි මේ හැම දෙයක්ම අහගෙන හිටපු මාටින් නෝන්ඩීට වගේ හිනා වෙලා අර්ජුන්ට කියනවා රුද්‍ර තාම මැරිලා නැහැ. එයා ජීවත් වෙනවා කියලා. ඊට පස්සේ තමයි මාටින් විතරක් මෙච්චර දවසක් දැනගෙන හිටපු කතාව අර්ජුන්ට කියන්න පටන් ගන්නෙ. දැන් ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ මාටින් ඒ කියන කතාව. මේට අවුරුදු 5කට කලින් සිද්ධුන රුද්‍රගේ කේස් එක නිසා මාටින් රස්සාවෙන් අසුනත් එයා ඒකන හොයන එක නවත්තන්නේ නැහැ. මොකද මාටින්ට ඕන උනේ අංජලි කොහොම හරි ඒ කේස් එක විසඳගන්න කලින් එයා විසඳන්න. ඒ කේස් එක හින්දා මාටින් හොඳටම පිස්සු වැටෙනවා. කොහොම හරි අවසානයේ මාටින් ડોක්ටර් විනිත්ගේ ගෙදර හොයාගෙන එහාට යනවා. එතෙන්දී මාටින්ව දැක විනිත් එයාගෙන් උදව් ඉල්ලනවා. හැබැයි ඒ වෙලාවේ මාටින් විනිත් ළඟට යන්නේ නැතුව ගේ ඇතුළ පරීක්ෂා කරලා බලනවා. ඒ වෙලාවේ මාටින් දකිනවා අංජලි ඒ ගෙදර එක කාමරක ඉඳන් සල්ලි වගේ කබඩ් එකකට දානවා. ඊට පස්සේ අංජලි ආපහු විනිත් ළඟට ඇවිත් එයාට බලෙන්ම අරක්කු පොවනවා. ඊට පස්සේ තමයි අංජලි එළියට ඇවිත් එයාගේ ටීම් එකේ අයට ගේ වට කරගෙන ඇතුළට යන්න කියලා කියන්නේ. ඊට පස්සේ එයා ගෙදරට ඇතුළු වුණාට පස්සේ අංජලි තමයි විනිත් ළඟ ඉඳන් අන්පුරසන්ගේ පැත්තට වෙඩි තියන්න පටන් ගන්නෙ. ඊට පස්සේ ඒ වෙඩි තියපු තුවක්කුව අංජලි විනිත්ගේ අත උඩින් තියලා අංජලි එයාගේ තුවක්කුවත් අරන් ડોක්ටර් විනිත්ට වෙඩි තියලා මරලා දානවා මාටින් දකිනවා. ඒ සම්පූර්ණ කතාව අර්ජුන්ට කියලා එවුනාට පස්සේ මාටින් කියන්නේ විනිත් විතරක් නෙමෙයි තව තුන්දෙනෙක්ව මරලා දැම්මා. රුද්‍ර කියන්නේ වෙන කවුරුත් නෙමෙයි ඒ ඔයාගේම අක්කා අංජලි කියලා. මේ විතර අංජලි මේ මිනිවරුම් කරලා අවසානයේ බොරු සාක්ෂි පෙන්නලා හැමදේම වෙනස් කරපු එක තරහට තමයි මාටින් අංජලිට අවමන් කරන්න කියලා හිතාගෙන ආපහු රුද්‍ර විදියට අවුරුදු 5කට පස්සේ මිනිවරුම් කරන්න පටන් ගන්න. මේ හැමදේම කිව්වට පස්සේ මාටින් නාරායන්ට කෝල් කරලා කියනවා මං අර්ජුන්ව අල්ලගත්තා. ඒ හින්දා ඔයා පුළුවන් තරම් ඉක්මනට මෝචරියට එන්න. හැබැයි වෙන කවවත් එක්කන් එන්න නැතුව ඔයා විතරක් තනියම එන්න කියලා. ඊට පස්සේ මාටින් මෝචරියේ ඉඳන් එළියට එනවත් එක්කම නාරායනුත් එතනට එනවා. එතෙන්දී මාටින් නාරායන්ගෙන් අහනවා ඔයා දැන් අර්ජුන්ට මොනවද කරන්න හිතාන ඉන්නේ කියලා. එතකොට තමයි නාරායන් කියන්නේ අර්ජුන්ට විරුද්ධව සාක්ෂි දෙන නිසා එයාව උසාවියට ඉදිරිපත් කරනවා කියලා. හැබැයි මේ වෙලාවේ මාටින් නාරායන්ට කියන්නේ රුද්‍රව දුරුතන වෙඩි තියන නියෝග අරන් තියෙන නිසා අංජලි රුද්‍රගේ කේස් එක විසඳපු විදිහටම මේ කේස් එකත් විසඳලා දාන්න කියලා. මේ වෙලාවේ මාටින් නාරායන්ට කියන්නේ ඔයා එහෙම කරොත් ඔයාට ලොකු ගෞරවයක් ලැබේ. මොකද දැන් මාටින්ට ඕන වෙලා තියෙන්නේ නාරායන් ලව අර්ජුන්ට වෙඩි තියවල ඒකෙන් අංජලිත් එක තියෙන තරහ පිරිමහ ගන්න. ওই විදිහට මාටින් කියපු කතාව ඒ විදිහටම පිළිගත්ත නාරායන් තුවක්කුවත් අරගෙන මෝචරි ඇතුළට යන්න හදනවා. එතකොටම හොස්පිටල් එකේ ෆයර් ඉලාම් එක වදින්න පටන් ගන්නවා. ඒත් එක්කම මෝචරි ඇතුළේ ලොකු දුමක් ආව නිසා නාරායන් සහ මාටින් ඇතුළට ගිහින් බලනවා. හැබැයි මේ වෙලාවේ මේ දෙන්න යද්දිත් ඒ වෙනකොටත් අර්ජුන් එතනින් පැනලා ගිහින් ඉවරයි. ඊට පස්සේ අර්ජුන් කෙලින්ම එන්නේ අංජලිගේ ගෙදරට. මොකද අර්ජුන් හිතන ඉන්නේ මාටින් කියපු විදිහට අංජලි මිනිමෙරුව එයාට නම්බුනාම ගන්න කියලා. ඒ නිසා එයා අංජලිගෙන් අහනවා ඇයි එදා ඔයා මට වෙඩි තිබ්බේ නැත්තේ? එදා ඔයා මට වෙඩි තිබ්බනම් ඔයාට තව හොඳ නාමයක් ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ අර්ජුන් අංජලි ඉස්සරහට ඇවිත් කියනවා එයාට දැන් වෙඩි තියලා දාන්න කියලා. ඒ විතරක් නෙමෙයි අර්ජුන් මේ වෙලාවේ අංජලිට හොඳටම බයනවා. තනතුරු නම්බුනාම වෙනුවෙන් අහිංසක මිනිස්සු 4 දෙනෙක්ව නිකරුණේ මරලා දැම්මා කියලා. මේ කතාව ඇහුවට පස්සේ අංජලිට හොඳටම කේන්ති යනවා. ඊට පස්සේ එයා කියන්නේ මම ඒ 4 දෙනාව මරුවා තමා. ඒත් එහෙම කරපු හේතුව දැනගත්තා නම් ඔයා ඔහොම කතා කරන්න එකක් නැහැ කියලා. ඊට පස්සේ තමයි අංජලි මෙච්චර කාලයක් හංගගෙන හිටපු ඒ කතාව අර්ජුන්ට කියන්නේ. දැන් ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ මීට අවුරුදු 6කට කලින් වෙච්ච සිද්ධියක්. මීට අවුරුදු 6කට කලින් තමයි අංජලි වික්‍රම කසාද බඳින්නේ. කසාද බැඳලා පස්සේ වික්‍රම කොච්චර ජොබ් වලට ඇප්ලයි කරත් ඒ හැම තැනකම වික්‍රම් රිජෙක්ට් වෙලා තියෙනවා. ඒ නිසා වික්‍රම් ටිකක් දුකින් තමයි කාලය ගත කරලා තියෙන්නේ. හැබැයි අංජලි වික්‍රම්ට රස්සාවක් නැහැ කියලා කිසිම වෙලාවක වික්‍රම්ගේ හිතර දෙන්න කතා කරේ නැහැ. එයා හැම වෙලෙම වගේ වික්‍රම් එක්ක සතුටින් කාලය ගත කරා. ටික කාලයක් ඔය විදිහට කාලය ගත වෙද්දී අංජලි ප්‍රෙග්නන්ට් වෙනවා. අංජලිට දරුවා ලැබෙන්න ටික කාලයක් තියෙද්දී තමයි වික්‍රම්ට USA වල ජොබ් එකක් හරියන්නේ. ඒ යන්න කලින් වික්‍රම් එක දවසක් අංජලිව රෑ කෑමට එළියට එක්කයි යනවා. ඒ යන අතරමඟදීත් අංජලි ඉන්නේ වික්‍රම් එයාලව දාලා යන එක ගැන ටිකක් දුකෙන්. හැබැයි ඒ වෙලාවේ වික්‍රම් පුළුවන් තරම් අංජලිගේ හිත හදනවා. ඒ වෙලාවේ අංජලි වික්‍රම්ට කියනවා මුළු ලෝකෙටම ඇහෙන්න එයාට ආදරේ කියලා කියන්න කියලා. ඒ වෙලාවේ වික්‍රම් වැස්ස කියලා බලන්නේ නැතුව වාහනේ නවත්තලා එළියට බහිනවා. ඒත් එක්කම ඒ පැත්තෙන් වේගෙන් ආපු කාර් එකක් වික්‍රම හප්පගෙන ගිහින් ඉස්සරහින් නවතිනවා. වික්‍රම හප්පව වාහනේ ඇතුළේ ඉන්න තරුණ පිරිමි ළමයි 4 දෙනෙක්. වාහනේ එළියට බැස්ස මේ 4 දෙනා වික්‍රම පාරේ වැටලා ඉන්නවා දැකලා හොඳටම බය වෙනවා. ඔය අතරේ අංජලිත් ගොඩක් අමාරුවෙන් වාහනේෙන් බහලා වික්‍රම ඉන්න පැත්තට එනවා. මේ වෙලාවේ අර තරුණයෝ 4 දෙනා වික්‍රම්ව එතනම දාලා යන්න හදනකොට තමයි එයාලා වික්‍රම් ළඟට එන අංජලිව දකින්නේ. ඒ වෙලාවේ අංජලි ඒ කට්ටියගෙන් බැඳලා ඉල්ලනවා කොහොමරි වික්‍රම හොස්පිටල් එකට අරන් යන්න උදව් කරන්න කියලා.
ඒ වෙලාවේ ඒ අය අංජලීගේ වාහනේ දිහා බලද්දී ඒ කට්ටිය දැනගන්නවා ඒක රජයේ වාහනයක් කියලා. ඒ වෙලාවේ අංජලී ඒ කට්ටියට කියනවා මේ ගැන කාටවත්ම කියන්නේ නැහැ. ඒ නිසා එයාලට උදව් කරන්න කියලා. හැබැයි මේ වෙලාවේ වික්‍රම හොස්පිටලයට අරගෙන ගෙන් එයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා විනිත් වාහනේ පිටවස්ස තිබුණු යකඩයක් අරගෙන ඇවිල්ලා වික්‍රමගේ ඔළුවට ගහනවා. ඊට පස්සේ විනිත් අංජලීගේ ඔළුවටත් ඒ යකඩයම ගහනවා. කොහොමරි ඒ අනතුරෙන් පස්සේ අංජලීට වගේම එයාගේ පුංචි දරුවගේ ජීවිතේ බේරෙනවා. හැබැයි වික්‍රම්ගේ ජීවිතේ බේරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වෙලාවේ අංජලීගේ දරුවවත් වඩාගෙන ඉන්න අර්ජුන් එයාට කියනවා CCTV වල පෙන්වන විදිහට ඒ වෙලාවේ කිසිම වාහනයක් එතනින් ගිහින් නැහැ. ඒ හින්දා ඒ ගැන විස්තර මොනවහරි අංජලී කිව්වොත් වැරදිකාරයෝ අල්ලගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි එතනදී අංජලී කියන්නේ එයාට මොකුත්ම මතක නැහැ කියලා. අංජලී එහෙම කියනත් ලොකු හේතුවක් තියෙනවා. මොකද එයාට හොඳටම මතකයි ඒ අනතුර සිද්ධ වුණේ ට්‍රැෆික් කැමරාවක් ඉස්සරහා කියලා. එහෙම වෙද්දිත් ඒ කැමරාවල කිසි දෙයක් නැහැ කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඒවා කවුරුහරි අයින් කළා කියලා අංජලීට තේරෙනවා. ඒ වගේම තමයි එච්චර දෙයක් කරන්න එයා බලවත් කෙනෙක් වෙන්න ඕනේ කියලාත් අංජලී විශ්වාස කරනවා. ඒ වගේ අයට නීතියෙන් දඬුවම් දෙන්න බැරි නිසා තමයි අංජලී රුද්‍රගෙන චරිතේ මවලා ඒ අයගෙන් කප්පම් ගන්න විදිහට සල්ලි අරගෙන එදා හිටපු තරුණයෝ තුන්දෙනාව සාහසික විදිහට වද දීලා මැරෙන්න අරලා තියෙන්නේ. ඊට පස්සේ අවසානයේ ඒ හැම වැරද්දක්ම මිනිත්ගේ පිට දාලා අංජලී මිනිත්ටත් වෙඩි දෙලා මරලා දානවා. මේ කතාව අංජලී අර්ජුන්ට කියලා ඉවර වෙනවත් එක්කම අර්ජුන්ට මාටින්ගෙන් කෝල් එකක් එනවා. එතෙන්දී මාටින් කෝල් එකේ ඉන්න ගමන් මාටින් ගැන හැම සාක්ෂියක්ම හොයාගෙන ආව අන්බුරසන්ව ගිනි තියලා මරලා දානවා. ඒක දැනගත්ත අංජලී මාටින්ට කියනවා මේකට සම්බන්ධ නැති කට්ටියව නිකරුණේ මරලා දාන්න එපා කියලා. හැබැයි ඒක ඇවට පස්සේ මාටින් hina වෙලා අංජලීට කියන්නේ ওই විදිහට එයා ඉස්සරහ මැද වැටෙන්න එපා කියලා. ඒත් අංජලී වගේම අර්ජුන් මේ වෙලාවේ මාටින්ට කියන්නේ තව එක දවසකින් මේ සෙල්ලම ඉවරයක් කරලා දානවා කියලා. ඔය අතරේ කාර්තිකාව නවත්තලා තියෙන හොස්පිටල් එකේ එදා ඇතුණු සිද්ධියක් නිසා කාර්තිකාගේ තාත්තා මාධ්‍යට කියනවා එයාගේ දුවව ආරක්ෂාව තියෙන වෙනත් තැනකට අරගෙන යනවා කියලා. හැබැයි ඒ ගෙන යන්නේ කොහොටද අරන් යන්නේ කීයටද කියලාත් මාධ්‍යට කියන්න යන්නේ නැහැ. මේ නිවුස් එක දැක්ක ගමන්ම මාටින් නාරායන්ට කෝල් කරලා ඒ ගැන අහලා බලනවා. එතෙන්දී නාරායන් කියනවා කාර්තිකාට රුද්‍රගෙන් හානියක් නැති වෙනත් තැනකට රහසිගතව කාර්තිකාව අරගෙන යන්න හැමදේම ප්ලෑන් කරලා තියෙන්නේ. ඇත්තටම නාරායන් මාටින් ගැන දන්නේ නැති නිසා එයා මාටින්ට කියනවා හෙට උදේ 9 වෙද්දි කාර්තිකාව එයාපෝර්ට් එකට අරගෙන ගිහින් එතනින් කෙලින්ම එයාව ලන්ඩන් හොස්පිටල් එකට අරගෙන යනවා කියලා. ඔය අතරේ රුද්‍රව කොටු කරගන්න අර්ජුන් අංජලීට වෙනම ප්ලෑන් එකක් හදනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ ඊළඟ දවසේ උදේ. මේ වෙලාවේ අර්ජුන් උදේම මාටින්ට කෝල් එකක් අරගෙන කියනවා ඉක්මනට TV එකේ නිවුස් බලන්න කියලා. ඊට පස්සේ මාටින් නිවුස් එක දාලා බලද්දි එයා දකිනවා එයාගේම කටහඬින් වොයිස් ක්ලිප් එකක් නිවුස් වල ප්ලේ වෙනවා කියලා. ඒ වොයිස් ක්ලිප් එකේ තියෙන්නේ අද උදේ 11 වෙනිදි මගේ ඊළඟ ඉලක්කය පැහැර ගන්නවා. ඒ නිසා මාව නවත්තන්න පුළුවන් දෙයක් කරන්න කියලා. අර්ජුන් ඒ වගේ දෙයක් කරන්නේ CBI එකේ අවධානය වෙනස් කරන්න ඕන නිසා. මොකද එතකොට අර්ජුන්ට ලේසියෙන්ම හොස්පිටල් එකට ඇතුළලා කාර්තිකාව එතනින් එළියට අරගෙන යන්න පුළුවන් නිසා. මෙතනදී අර්ජුන් මාටින්ට කියනවා තව ටික වෙලාවකින් එයා කාර්තිකාව හොස්පිටල් එකෙන් අරගෙන යනවා. ඊට පස්සේ එයාට සිහිය ආවට පස්සේ රුද්‍ර කියන්නේ කවුද කියලා මුළු ලෝකෙම දැනගනී කියලා. මේ කතාව අහපු ගමන් මාටින් හොඳටම කලබල වෙනවා. ඊට පස්සේ එයා පුළුවන් තරම් ඉක්මනටම වාහනේත් අරගෙන හොස්පිටල් එක ළඟට එනවා. හැබැයි ඒ එනවත් එක්කම අර්ජුන් ඇම්බියුලන්ස් එකකින් කාර්තිකාව එතනින් අරගෙන යනවා. මේක දැක්ක මාටින් ඒ ඇම්බියුලන්ස් එක පස්සෙන්ම යනවා. ඒ යන අතරතුරේදී එයා නාරායන්ට කෝල් කරලා කියනවා රුද්‍ර හොස්පිටල් එකෙන් කාර්තිකාව පැහැරගෙන ඇම්බියුලන්ස් එකකින් අරගෙන යනවා. මම දැන් රුද්‍රගේ පස්සෙන් යන ගමන් ඉන්නේ. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනටම මගේ නම්බර් එක ට්‍රේස් කරලා ඉන්න තැන හොයාගෙන එතෙන්ට එන්න කියලා. ඉතින් මේ වෙලාවේ අර්ජුන් ඇම්බියුලන්ස් එක අරගෙන යන්නේ තාම හදර ගමන් තියෙන බිල්ඩින් එකක් ඇතුළට. ඒ පස්සෙම ආව මාටිනුත් වාහනයෙන් බහලා තුවක්කුවක් අරගෙන ඇම්බියුලන්ස් එක ළඟට එනවා. හැබැයි ඒ වෙද්දිත් අර්ජුන් ඩ්‍රයිවිං ෂීට් එකේ නැහැ. අර්ජුන් නැහැ කියලා දැනගත්ත මාටින් තුවක්කුවකුත් අරගෙන අර්ජුන්ව හොයන්න පටන් ගන්නවා. ඒත් එක්කම මාටින් පස්සෙන් ආව අර්ජුන් මාටින්ට පහර දීලා ආපහු හැංගෙනවා. ඒ වෙලාවේ මාටින් කියනවා මුලින්ම කාර්තිකාව ඉවරයක් කළා ඊට පස්සේ තමුන් ගැන බලා ගන්නම් කියලා. එහෙම කියපු මාටින් ඇම්බියුලන්ස් එක ළඟට යන්න හදනකොටම එයාගේ ඉස්සරහට ආව අර්ජුන් ආපහු සරයක් මාටින්ට පහර දීලා ඉක්මනටම හැංගෙනවා. මේ නිසා මාටින්ට හොඳටම කේන්ති යනවා. ඊට පස්සේ එයා බිම තිබුණ තුවක්කුවත් අරගෙන ඇම්බියුලන්ස් එකේ පැත්තට එක දිගටම වෙඩි තියන්න පටන් ගන්නවා. ඒත් එක්කම අර්ජුන් ආපහු මාටින්ට පහර දෙන්න එනවා. හැබැයි ඒ වෙලාවේ මාටින් අර්ජුන්ව අල්ලගෙන එයාට හොඳටම පහර දෙනවා. ඒ වෙලාවේ බිම වැටෙන තුවක්කුවක් අර්ජුන් අරගෙන මාටින්ට පිටි දෙන්න හදනකොටම මාටිනුත් එයාගේ තුවක්කුව අර්ජුන්ගේ පැත්තට දික් කරගෙන ඉන්නවා. ඔය අතරේ තමයි මාටින්ගේ ෆෝන් එක ට්‍රේස් කරපු නාරායන් එයා ඉන්න තැන හොයාගෙන එමෙතෙන්ට එන්නේ. එතෙන්දී නාරායන් කෑ ගහලා කියනවා රුද්‍ර තුවක්කුව බිම දාන්න කියලා. ඒ වෙලාවේ අර්ජුන් තුවක්කුව බිම දාලා යටත් වෙනවා. ඊට පස්සේ මාටින් නාරායන්ට කියනවා ඇම්බියුලන්ස් එක ඇතුලේ කාර්තිකා ඉන්නවා. එයා හොඳින්ද බලන්න කියලා. මේ කතාව ඇහුනට පස්සේ අර්ජුන් hina වෙලා කියනවා ඇම්බියුලන්ස් එක ඇතුලේ කාර්තිකා නැහැ කියලා. මේ වෙලාවේ නාරායන් ආපහු කෑ ගහලා කියනවා රුද්‍ර තුවක්කුව බිම දාන්න. මේ වෙද්දි අපි හැම සාක්ෂියක්ම හොයාගෙන ඉවරයි කියලා. ඇත්තටම කාර්තිකා අරන් යනවා කියලා අර්ජුන් මාටින්ට කියන්නේ බොරුවට. මොකද ඒකෙන් මාටින්ගේ අවධානය වෙනස් කරන්න තමයි අර්ජුන් උත්සාහ කරන්නේ. ඒ විදිහට මාටින්ව තමන්ගේ පස්සෙන් ගෙන්න ගද්දි කාර්තිකා කලින් කතා වුණ විදිහටම එයාපෝර්ට් එකට අරගෙන ඇවිත් එයාව ලන්ඩන් වලට අරගෙන යනවා.
ඔය අතර එයාගේ ප්ලෑන් එකේ තිබ්බ විදිහටම රුද්‍රගේ වොයිස් කට් එකක් මීඩියා වලට යවලා රුද්‍ර අර්ජුන්ව හොයාගෙන යන අතරේ අංජලි අර්ජුන්ගේ යාළුවත් එක්ක මාටින්ගේ ගෙදරට එනවා. ඊට පස්සේ පැහැර ගැනීම හැම එකක්ම මාටින් කරා කියන විදිහට සල්ලි වගේම තාක්ෂණික උපකරණ ටිකත් ගෙනල්ලා දානවා. ඊට පස්සේ නාරායන් මාටින්ගේ ගෙදරට ගියාට පස්සේ නාරායන් මේ හැම දෙම දකිනවා. ඊට පස්සේ තමයි එයා විශ්වාස කරන්නේ ඇත්තටම රුද්‍ර කියන්නේ වෙන කවුරුත් නෙමෙයි මාටින් කියලා. ඊට පස්සේ එයා ඉක්මනටම ඒ ගැන CBI නිලධාරීන්ව දැනුවත් කරනවා. මේ වෙලාවේ නාරායන් මාටින්ව හොයාගෙන එන්න හදනකොටම තමයි මාටින් නාරායන්ට කෝල් කරලා කියන්නේ අර්ජුන් කාර්තිකාව පැහැරගෙන යනවා කියලා. ඒ නිසා එයාගේ ෆෝන් එක ට්‍රේස් කරලා එයාගේ පස්සෙන් එන්න කියලා කියනවා. ඊට පස්සේ තමයි නාරායන් මාටින් ඉන්න තැනට එන්නේ. මේ හැමදේම දැනගත්ත මාටින් දකිනවා අංජලිත් එතනට ඇවිල්ලා ඉන්නවා කියලා. ඊට පස්සේ මාටින් අංජලිට වෙඩි තියන්න හදනකොටම නාරායන් මාටින්ට වෙඩි තියලා දානවා. ඒ වෙලාවේ මාටින් ළඟට ආව අංජලි මාටින්ට මැරෙන්න කලින් කියනවා මං ඒ විදිහට කට්ටිය මරන්න හේතුව මොකද්ද කියලා දැනගත්තා නම් ඔයා කවදාවත් මේ විදිහ දෙයක් කරන්න පෙළඹෙන්නේ නැහැ කියලා. ඉතින් ඒත් එක්කම වෙඩි වැදුන මාටින් මැරලා යනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ සති දෙකකට පස්සේ වෙන සිද්ධිය. මේ වෙද්දි කාර්තිකාට සීය ඇවිල්ලා තියෙන නිසා එයා අර්ජුන් එක්ක වීඩියෝ කෝල් එකකින් කතා කරනවා. ඉතින් හැමදේම හොඳ විදිහට සිද්ධ වෙද්දි මේ දෙන්නගේ ආදරෙත් ආපහු පටන් ගන්නවා. ඉතින් මේ විදිහට තමයි සුපිරිම ෆිල්ම් එකේ කතාව ඉවර වෙන්නේ. මේ ෆිල්ම් එක ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න යන අමතක කරන්න එපා. මේ වගේම සුපිරිම ෆිල්ම් එකේ ඉක්මනින් මුණ ගැහෙමු. We will meet again.